හරි. ඇහනෙලමයි චුට මට ගැන කනෙක්ෂන් එක අවුල් තියෙනවා නම් ටක්ගල මැසේජ් එකක් දාන්න බා මොන හරි කනෙක්ෂන් වල සද්ද බද්දවල මොන හරි ගැටලු තියෙනවා නම් ඉක්මනට මැසේජ් එකක් දාන්න බා පන්තිය පටන් ගන්න ඉස්සෙල්ලා සහ කවුරු හරි දරුවේ ටක්ගල මයික් එකත් ඔන් කරලා පොඩි සද්දයක් දෙන්න බාන මේ ඔයගලන්ට ඇහනවද අවුලක් තියෙනවද නැද්ද කියන එක එක්ම කරන්න හරිනේ හරි අපි වැඩේ පටන් ගමු රයිට් අපි වැඩේ පටන් ගමු දරුව පොඩි දේවල් ටිකක් තියෙනවා කියන්න වැඩේ පටන් ගන්න ඉස්සර වෙලා මම මේ දේවල් ටික කියලා කතා කරන්න විශේෂම කියන්න ඕනේ කාරණාව ළමයි ක්ලාස් එක පටන් ගන්න 6ට නම් හරි දැන් වෙලාව කීයද 6යි හරියටම දැන් 6යි 6යි හරිද 6යි 6යි PM 6යි 6යි PM හරි ක්ලාස් එක පටන් ගන්න 6ට නම් අනේ ඔයාගේ ලින්ක් එක ආවේ නැත්නම් හරි 6ට 6යි 5ට 6යි 10ට මට WhatsApp message call කරන්න අරම මේව මුකුත් කරන්න එපා මම එකක්වත් answer කරන්නෙත් නෑ answer කරන්නත් බෑ හරි මං කිසිඳු online class එකක් ඇතුලේදී phone එකක් answer කරන්නේ නැහැ සහ අනික් කතන්දරේ answer කරන්න බෑ ප්‍රධානම හේතුව වෙන මොකක්වත් නෙමෙයි answer කරන්න බැරි මම මගේ මේ recording එක කරන්නේ මගේ mobile phone camera එකේ හරිද mobile phone camera එකේ එතකොට mobile phone camera එකේ recording එක කරනකොට class එකට මම දන්නේ නැහැ මගේ display එකේ මොනවද තියෙන කියලා මං ගෙලිම phone එක දානවා මොනවාද don't disturb mood එකට දානවා ඒක පන්ති වරනකම ඕක ඕන දෙයක් ඕක ඇතුලේ වෙච්ච දෙයක් කියලා ඉන්නේ හරිද දැන් class එක කරනකොට WhatsApp ඉතින් ඕගලන්ට චුට්ටක් මොකද මේ දවස්වල අර මගේ ගාව හිටපු ළමයි දෙන්න තුන් දෙනාත් දෙන්නේ කිටියා උන් දෙන්නවත් ගෙන්න ගන්න බෑ classes කරන වෙලාවල් වලට මේ ඔක්කොම arrangement එක මම තනියෙන් කරගන්නේ මොකද හේතුව ලංකාවේ අධ්‍යාපනය කියලා කියන්නේ අත්‍යවශ්‍ය සේවාවක් නෙමෙයිනේ හරි ලංකාවේ අධ්‍යාපනය කියලා කියන්නේ අත්‍යවශ්‍ය සේවාවක් නෙමෙයි එතකොට කාවක්වත් ගෙන්න ගන්නත් බෑ මේ තියෙන රිසෝසස් වලින් මමම කැමරා ටික සෙට් කරගෙන මම මේ දේවල් ටික කරගෙන ඔක්කොම මමම කරලා දානවා අන්තිමේ රයිට් අන්න ඒ වගේ වැඩක් වෙලා තියෙනවා ඉතින් ඒකෙන් හින්දා මේ මේක ෂුටම් මතක තියාගන්න ක්ලාස් එක තියෙන්නේ 6ට නම් 6ට කුලප්පු වෙලා දඟලන්න එපා සෝරි තමා කියන්නේ රයිට් සෝරි තමා කියන්නේ නේද අද 5යි 55 ඉදිරිය පස්සේ මම WhatsApp එකක් පැත්තේ ඔක්කොත් කියනවා ඉතින් ළමයින්ට උවමනාවක් නැත්තම් මම මොනව කරන්නද හරිද දැන් පේමන්ට් කළා නොකළා කියලා මම ළමයි එකෙකුටවත් ලින්ක් නොදී හිටියේ නැහැ. ගොඩක් දරුවෝ කිව්වා සර් එන්න සතියේ හෙට අනිද්දා ගින්ද මන්ද කොන්ද මොන හරි දෙන්නම් ඔප්ෂන් නැතුණා. මේ දරුවන්ට මම ලින්ක් ටික ඇව්වා. මුදල් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. හරිද? රයිට්. එතකොට මේ මෙතන තියෙන ප්‍රධානම කාරණාව අපේ උන්ට උවමනාවක්. ක්ලාස් එක තියෙන්නේ කීයටද? ඒක රෙඩි වෙන්නේ නැහැ. ගෙලින්ම 6ට නම් පන්ති තියෙන 6ට එනවා. ආ 6ට ඇවිල්ලා තමයි බලන්න ලින්ක් තියෙනවද නැද්ද කියලා. රයිට්. හයට ඇවිල්ලා ලින්ක් බලන්න එපා මම නම් දෙන්නේ නැහැ පුතු දෙන්නෙම නැහැ නෑ කිව්වොත් නෑම තමයි දෙන්නෙම නැහැ මම WhatsApp පැත්තේ තියන්නෙත් නැහැ පන්තියක් උගන්නන ගමන් ඕවා කර කර ඉන්න වෙලාවකුත් නැහැ හරිද ඉතින් ඒකෙන් හින්දා මේ කියන්න තියෙන්නේ sorry right sorry කියලා කියන්න තියෙන්නේ right register මං කියලා තියනවානේ සාමාන්‍ය registration link එක පන්තිය පටන් ගන්න පෑ විනාඩි භාගයකට පෑ භාගයකට ඉදිරි ඉස්සලා නවත්තනවා right registration link එක පාන්ති පටන් ගන්න විනාඩි 15කට ඉදිරිය ඉස්සලා නවත්තන රයිට් නමුත් 6ටත් ගිහිලා මම රෙජිස්ටර් වෙච්චුන් ඕකේ කළා හරි 6ටත් ගිහිලා රෙජිස්ටර් වෙච්චුන් ඕකේ කළා දැන් ගියොත් දැනුත් ඇති ඕන නැහැ ඇවිල්ලා රෙජිස්ටර් වෙච්ච කට්ටිය රයිට් රෙජිස්ටර් වෙච්ච කට්ටිය රයිට් මේ තව ඉන්න තමයි 18 දෙනෙක් ඉන්න තව රෙජිස්ටර් වෙච්ච කට්ටිය ඉතින් ඒකෙන් හින්දා කරුණා කරලා කියන්නේ පාන්තියට එනවා නම් වේලාසනින් එන්න එතකම් මෙලෝ සංසාරයක් මම නම් දෙන්නේ නැහැ රයිට් මම නම් දෙන්නේ නැහැ ඒ කියන්නේ නැත්තම් බෑ නැත්තම් උඹලා වෙලාවකට වැඩක් කරගන්න බෑ නැත්තම් කවදා හරි ජොබ් එකකට යන වෙලාව දවසකට රයිට් ජොබ් එකකට යන දවසකට ලොක්ක හයර් වෙන්න කිව්වහම 8ට ගිහිල්ලා හරියන්නේ නැහනේ මීටින් එකනේ ලොක්ක කියනවා 6ට වරෙලා මීටින් එකක් තියනවා කියන්නේ ඒක 4ට 8ට 9ට 10ට ගිහිල්ලා වැඩක් නැහනේ 6 කියලා කියන්නේ 6 ඒක 6ට මීටින් එකේ ඉන්න ඕනේ වෙන වෙලාවල් වලට ඉඳලා හරියන්නේ නැහැ ඕකේ අපි පටන් ගමු ක්ලාස් එක ගිය සතියේ මම ඔයගලන්ට කතා කර කර හිටියා වැදගත් මාතෘකාවක් මම මේක රිපීට් එකක් දාලා තිබ්බා රිපීට් එක YouTube එකේම දැම්මා අපි කතා කර කර හිටියේ දරුවෝ නියමාකරණ ගැන නියමාකරක නියමකාරක නියමාකරණ රයිට් නියමාකරණ නැත්නම් ඔකට අපි ඉංග්‍රීසි වලින් කිව්වේ ෂෙඩියුලර්ස් රයිට් ඔයගලන්ට මතක ඇති නියමාකාරක නියමාකරණ මූලික වශයෙන් ආකාර තුනක් කියලා දුන්නා මොනවද පළවෙනි එක නා කවුද දිගු කාලීන නියමාකරණ දෙක දෙවෙනි එක නා කවුද මධ්‍ය කාලීන නියමාකරණ තුන්වෙනි එක නා කවුද මොන කාලීනද කෙටි කාලීන නියමාකරණ කියලා
මම නියමාකරණ ආකාර තුන කියලා දුන්නා. ඊට පස්සේ මම ක්‍රියායන රූප සටහනක් අරගෙන නියමාකරණ ටික අන්දලා පෙන්නුවා. ක්‍රියායන රූප සටහනක් අරගෙන නියමාකරණ ටික අන්දලා පෙන්නුවා. කොහොමද නියමාකරණ ටික වැඩ කරන්නේ කියලා. අලුත් ක්‍රියායන රූප සටහන ගත්තාම උඩින් එක රවුමයි ඊට පස්සේ රවුම් ගියද? ඊට පස්සේ රවුම් 4යි යටින් රවුම් ගියද? 2යි. එතකොට ඔයගලන්ට මතකයි මේකේ ගැලීම වෙන්නේ කොහොමද කියන එක. මම එව්වා ආපහු පුරෝ පුරෝ ඉඳලා ඔයගලන්ගේ වේලාව නාස්ති කරන්නේ නැහැ. රයිට්. මම දන්නවා ඔයගොල්ලෝ ඔක්කොම හොඳට බලලා අම්බානක මතක තියාගෙන කටපාඩම් කරගෙන ඉන්නේ කියන. හොඳයි. රයිට්. අවුලන්නේ. එතකොට මේ මේකේ මම කතා කළා දිගු කාලිනේ. දැන් මම අවස්ථා ටිකෙන් කියන්නේ සරලව ලියන්නකො මේ තියෙන ඉතනකො නව එහෙම නැත්නම් නිර්මිත අවස්ථාව මේ කවුද මේ? සූදානම් එහෙම නැත්නම් රැඳී සිටින අවස්ථාව මේ ක්‍රියාත්මක එහෙම නැත්නම් ධාවනේ අවස්ථාව මේ අවසන් අවස්ථාව මේ අවහිර අවස්ථාව මේ දින ප්‍රතිහරණය කරන ලද සහ සූදානම් එහෙම නැත්නම් රැඳී සිටින ප්‍රතිහරණය කරන ලද සහ අවහිර අවස්ථා right මේ ටික කියලා හිතනකොට අවස්ථා ටික මට කියන්න ළමයි දැන් මේ අවස්ථා ටිකෙන් හොඳට අහගන්න මේ අවස්ථා ටිකෙන් sorry හරි මේ අවස්ථා ටිකෙන් මට කියන්න මොකද්ද right මේ අවස්ථා ටිකෙන් මට කියන්නේ දිගු කාලීන නියමාකාරක අපිට දකින්න පුළුවන් තැන මොකද්ද නැත්නම් long term schedulers ලා නැත්නම් දිගු කාලීන නියමාකරණ අපිට දකින්න පුළුවන් නියමකරණ දිගු කාලීන නියමකරණ අපිට දකින්න පුළුවන් තැන මොනවද මතකද right මං ඉලක්කම් වලින් ගන්න 1 2 3 4 5 6 7 කියලා ගත්තොත් ඉලක්කම් 7 මට කියන්නේ දිගු කාලීන නියමාකරණ අපිට මොන මොන අවස්ථාවද දකින්න පුළුවන් ගලවන්න බා දිගු කාලින නියමාකරණ මොන ඉලක්කම් අතරද අපිට දකින්න පුළුවන් ඉක්මනට කිය ඉක්මනට කොහ මට වේගෙන් මැසේජ් එනෝනේ මේ මැසේජ් එන පට්ටස්ලෝ ආපු ඉක්මනට ඉක්මනට වේගෙන් කොහ මදි වේගෙ මදි මේ එකේ දෙන එක උත්තරේ මදි හොඳටම මදි කොහ දිගු කාල නියමාකරණෙන් දකින්න පුළුවන් කොහෙද අපි right මොකද අවස්ථාව 1 සහ 3 අතර තමයි දිගු කාලීන නියමාකරණ දකින්න පුළුවන් ඊළඟට දෙවෙනි එක නම් මධ්‍ය කාලීන නියමාකරණ අපිට දකින්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා මේක අතර කියන්න බලන්න මොනවද කියලා අවස්ථා දෙක ටක්කල මැසේජ් එක මධ්‍ය කාලීන නියමාකරණ දකින්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා මොනවද කියන්නේ ටක්කල අවස්ථා දෙක ඉක්මනට මැසේජ් එකක් short term schedulers ඉක්මනට අවස්ථා ටික එවන්න කල්ප මොකෝ කැමරා ඔන් කරගෙන අවස්ථා දෙකක් තියෙනවා මධ්‍ය කාලීන අවස්ථා දෙකක් තියෙනවා ඉක්මනට එවන්න බා මධ්‍ය කාලීන අවස්ථා දෙකක් තියෙනවා කොනාල අවස්ථා දෙක කො මැසේජ් නෑ මදි ළමයි අම්මෝ මදි රයිට් අන්තිමේදී කියන්න එපා අපි තමයි හොඳටම කළේ කියලා උඹලා කරපු දෙයක් නෑ බලාගෙන ගියා මම මෙව එවන්න බැරි ඉක්මනට කියන්න ඉක්මකන් කො ඉක්මනට සනිකව ඉක්ම කරහලා මම මේ එන කට්ටියව ඇතුළට දා රයිට් ඉක්මකන් 6 7 ආ යස් හරි මොනාද අවස්ථා දෙක මෙන්න මේ දෙන්න අතරෙම තිබ්බේ මොනවද? මධ්‍ය කාලීන නියමාකරණ. කෙටි කාලීන නියමාකරණම හිටියේ මොන ඉලක්කම් දෙක අතර? කෙටි කාලීන නියමාකරණ මොන ඉලක්කම් දෙක අතර හිටියේ? කියන්න බලන්න. ඩග්ගල. කෙටි කාලීන නියමාකරණ අපිට මොන ඉලක්කම් දෙක අතරද අපි දැක්කේ? ඔයා කොහෙදිද කෙටි කාලීන නියමාකරණ දැක්කේ? ඉක්මනට කියන්න. මොකද අවස්ථා ටික සරලව ගත්තොත් එහෙම කෙටි කාල නියමාකරණ ඔයා දැක්ක අවස්ථා ටික මොනවාද? right එකට නම් message ටිකක් ආවා හොඳයි. මොකද ළමයි අවස්ථා ටික? ඔයා කෙටි කාලින එක දැක්කේ 3 සහ 4 කියන අවස්ථා ටික ගැන. හරි. right ඔය ටික කිව්වා. ඊට පස්සේ මම ගිය සතියේ අන්තිමට පන්තිය නවත්තන්න ඇත්තේ මට මතක විදිහට. හරි ගිය සතියේ අන්තිමටම පන්තිය නවත්තන්න ඇත්තේ මට මතක විදිහට අර සංසන්දනේ වගුවෙන් නේද? am i correct? ඔගෙන්ද නැවතුවේ? සංසන්දනේ වගුවෙන්ද නැවතුවේ? right වගුවෙන්ද? වගුව ඇඳේ නෑ නේද? මං හිතන්නේ මට මතක ලාවර වගේ මතකයි මම මාතෘකාවක් දුන්නා වගුව අඳිමු කියලා ඇඳේ නෑ හැබැයි මාතෘකාවක් දුන්නා. වගුවක් ඇඳේ නෑ නේ? right okay අද අපිට ඒක තමයි එහෙනම් කරන්න තියෙන්නේ. right සංසන්දනේ වගුව ඇඳ ගන්න තියෙන්නේ. හරි. right වගුව ඇඳේ නෑ නේ? හරි හරි එනවා ලන්න. right වඳු වගු වඳු වගු ඇඳ නැත්තම් එච්චරයි. හරි. අපි එමු වැඩේට. අද අපිට වගු ඇඳ ගන්න තියෙන්නේ. හරි වගු ඇඳගෙන මේ දේවල් ටික කරගෙන කතා කරගෙන යන්න තියෙන්නේ. right.
ඔගොල්ලෝ ඇඳගන්න වගුවක් සරලව කිව්වොත් එහෙම මේක හරි ෆේමස් වගුවක් හරිද නියමාකරණ ෂෙඩියුල් ඒ කියන්නේ මේ ෂෙඩියුලර්ස් ඔක්කොටම පොදුවේ අපිට ලියන්න වෙන වගුවක් මේකේ සංසන්දනයක් අපිට කරන්න තියෙන්නේ මොනවාද සංසන්දනය කරන්න තියෙන්නේ පළවෙනි එක වගුව අපි ඇඳගමු රයිට් අපි හැටි නඳින්න පේනවනේ රයිට් මේ හරි ගත්තොත් පළවෙනි එක නා දීර්ඝ කාලීන කවුද නියමකරණ ඊට පස්සේ කවුද මධ්‍ය කාලීන මොකද්ද නියමකරණ ඊළඟට කවුද කවුද කෙටි කාලීන නියමකරණ රයිට් ඉක්මනට ලියාගන්න ඔන්න ඔය විදිහට මාතෘ වගුව ලියාගන්න අපි කාරණා ටික කතා කරමු දීර්ඝ කාලීන නියමකරණ ඒ කියන්නේ long term schedulers මධ්‍ය කාලීන නියමකරණ mid term schedulers ඊළඟ එක නා short term schedulers කෙටි කාලීන නියමකරණ දීර්ඝ කාලීන මධ්‍ය කාලීන කෙටි කාලීන රයිට් හරි හරිද වගු ඇඳගත්තද ඉක්මනට අපි වැඩේට හිමාෂ් හරි ඉක්මනට දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම පළවෙනි එක නම් දීර්ඝ කාලීන අපි මේගොල්ලන්ගේ වේගයත් එක්ක සංසන්දනය කරමු මට කියන්න දැන් අපි මේ තුන් දෙනාට අරයා එක මෙයා දෙක මෙයා තුන නම් මට වේගයේ පිළිවෙලට මේ තුන් දෙනාගේ වේගයේ පිළිවෙලට අනුව ඔයා කියනවා නම් වැඩිම වේගය කවුද අඩුම වේගය කවුද ඉලක්කම් වලින් පිළිවෙලට කියන්න බලන්න මේ තුන් දෙනා මං කියපේක තේරෙනවද රයිට් අපි ගමු මෙයා අංක 1 හරි මෙයා අංක 2 මෙයා අංක 3 නම් වේගය අනුව ගත්තොත් එහෙම ඊටා වේගයෙන්ම ක්‍රියාත්මක වෙන එකා සහ අවම වේගයෙන් ක්‍රියාත්මක වෙන එකා කවුද කියලා අපි පිළිවෙලකට ගම්බන්ටක් ගාලා ඉක්මනට මට එවන බලන්න මැසේජස් ටික වෙනීමාකාරක වලින් දිග ඒ කියන්නේ වැඩිම වේගය සහ අඩුම වේගය ටක් ගාලා එවන බලන්න මට එවන බලන්න ඔව් ඉක්මනට ඉක්මනට එවන මොකද එන්නේ කොහොමද එන්නේ අපිට රයිට් කොහොමද අපිට එන්නේ රයිට් සරලව ගත්තොත් එහෙම දීර්ඝ කාලීන එක්කෙනා ගත්තොත් එහෙම අපි එයා කියනවා එයා තමයි ගොඩක්ම වේගයෙන් අඩු රයිට් අපි එයාට කියමු වඩා මන්දගාමී වේ එයා වඩා මොනගාමීද ළමයි මන්දගාමී වේ එයා මන්දපමා වගේ සීන් එකක් තමයි තියෙන්නේ එයා හරි මන්දගාමී රයිට් කෙටි කාලීන ගත්තොත් එහෙම එයා ඊටා වේගවත් වේ මොකක් වෙයිද ඉතා වේගවත් හරිද එයා හයි ස්පීඩ් හරිය ගොඩක් ලෝ ස්පීඩ් එකක් තමයි පෙන්නේ එතකොට මෙයා මධ්‍ය කාලීන එක්කෙනා ඇවරේජ් ස්පීඩ් එකක් එහෙම නැත්නම් අපි යාටලි කියනවා කොහොමද දීර්ඝ කාලීන නියමාකරණට වඩා වේගවත් වන අතර වේගවත් වන අතර කාට වඩාද කෙටි කාලීන නියමාකරණ වලට වඩා නියමාකරණ වලට වඩා මොනවා වෙයිද දීර්ඝ කාලීන එකට වඩා වේගවත් කෙටි කාලීන එකට වඩා සෙමින් සිදුවේ සෙමින් සිදුවේ ඔන්න පළවෙනි කාරණා තේරෙනවද පළවෙනි කාරණාව කොහොමද එන්නේ මෙයා මන්දගාමී හරි ස්ලෝ මෙයා වේගවත් හයි ස්පීඩ් මෙයා ඇවරේජ් ස්පීඩ් එකක් එහෙම නැත්නම් ස්පීඩ් දැන් දී ලොง ටර්ම් ඇන්ඩ් ස්ලෝ දැන් දී ෂෝට් ටර්ම් ෂෙඩියුලර්ස් තේරෙනවද ඔක තමයි පළවෙනි කාරණාව අපි ලියා ගන්න පුළුවන් අර යට වඩා වේගෙන් අඩුයි අනිත් එක්කෙනාට වඩා වේගෙන් වැඩි රයිට් ඉක්මන ලියා ගන්න පළවෙනි කාරණාව ඉක්මනට ලියා ගන්න පළවෙනි කාරණාව හරි මර WhatsApp මැසේජ් එනවා ගමක කවුරු මොනවා යනවද මන් දන්නේ චුට්ටකින් ඒක ටිකක් බලලා ඉන්න ඉක්මන ලියා ගන්න පළවෙනි කාරණාව ඉංග්‍රීසි මීඩියම් සහ සිංහල මීඩියම් සියල්ල
හරිද ළමයි? පළවෙනි කාරණාව හරිද? Right. හරි. ඔක තමයි පළවෙනි කාරණාව මොකද්ද? මන්දගාමී එහෙම නැත්නම් වේගය ගැන අපිට කියන්න පුළුවන් දෙයක්. හරිද? Right. ඊට පස්සේ දෙවැනිේ කාරණාව ගත්තොත් එහෙම චුට්ටක් දෙන්න ළමයි අයියෝ මන විශ්වේදන වැඩි වෙලා යන්නේ රයිට් හරි දෙවැනි කාරණාව ගත්තොත් එහෙම දෙවැනි කාරණාව තමයි මේ ෂෙඩියුල් එකේ ජාතිය රයිට් ෂෙඩියුල් එකේ ජාතිය ගත්තොත් හරි දැන් සාමාන්‍යයෙන් ඔය දීර්ඝ කාලීන නියමාකරණ වලට අපි කියනවා ළමයි කාර්ය නියමාකරණයක් කියලා. මොකද නම කාර්ය නියමාකරණයක්. එහෙම නැත්නම් ජොබ් ෂෙඩියුල් එකක් කියලා කියනවා. මධ්‍ය කාලීනේ වට අපි කියනවා ළමයි ප්‍රතිහරණ නියමාකරණයක් කියලා. එහෙම නැත්නම් ස්වැපින් ස්වැප් අවුට් ඇන් කියන්නේ ස්වැප් නේ ඒක ඇතුලේ වෙන්නේ. එහෙම නැත්නම් ප්‍රතිහරණ නියමාකරණයක් නැත්නම් ස්වැපින් ෂෙඩියුල් එකක් කියලා කියනවා. ඒ මධ්‍ය කාලීනේ කෙටි කාලීනව වැඩ කියනවා ළමයි මධ්‍යම සැකසුම් ඒකකයේ නියමාකරණයක් කියලා. එහෙම නැත්නම් මොකද්ද? CPU ෂෙඩියුල් එකක් කියලා කියනවා. රයිට්. දීර්ඝ කාලීනව ගත්තාම අපි ඒක ඇතුලෙන් කාර්යයක් වෙන හින්දා යම් කාර්යයක් වෙන හින්දා අපි ආර කියනවා කාර්ය නියමාකරණයක් සිද්ධ වෙනවා කියලා. කවුද? එයාගෙන් එන්නේ මොකද්ද? කාර්ය නියමකරණයක් තමයි එයාගෙන් සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් අපි ආර කියනවා ජොබ් ෂෙඩියුල් එකක්. ජොබ් ෂෙඩියුල් එකක් කියලා. මැදකාරීන කියන්නේ ප්‍රතිහරණයනේ. ඒකෙන් ඉඳ අපි අරගෙන මොන නියමාකරණයක්ද කියලා? ප්‍රතිහරණ නියමාකරණයක් කියලා කියනවා. එහෙම නැත්නම් ස්වැපින්. ස්වැපින් ෂෙඩියුල් එකක් කියලා කියනවා. රයිට්. ස්වැපින් ෂෙඩියුල් එකක් කියලා කියනවා එයාට. ඊළඟට තුන්වෙනි එක කෙනා කවුද? මේ කෙටි කාලීනනේ. කෙටි කාලීන එක ගත්තොත් ළමයි ඒක වෙන්නේ මේ සකසනයත් ඇසුරෙන්නේ ඩග්ගාල එහාට මෙහාට ක්‍රියාන් ටික මාරු කරන එක. ඒකට අපි කියනවා ළමයි CPU ෂෙඩියුල් එකක්. එහෙම නැත්නම් මධ්‍යම සැකසුම් ඒකකයේ නියමාකරණයක්. නියමකරණයක් නැත්නම් අපි ඉංග්‍රීසි වලින් කියන්නේ මොකද්ද? CPU ෂෙඩියුල් එකක් කියලා කියනවා. රයිට්. ඔන්න ඔක තමයි දෙවෙනි කාරණාව. අරයා කාර්ය නියමාකරණ, මෙයා ප්‍රතිහරණ නියමාකරණ, මෙයා මධ්‍යම සැකසුම් ඒකකයේ නියමකරණ. රයිට්. මධ්‍යම සැකසුම් ඒකක නියමකරණ. ඔක තමයි දෙවෙනි කාරණාව. ඉක්මනට ලියා ගන්න. ඔය දිනේ සෙකන්ඩ් පොයින්ට් එක මේ වගේ. හරි. තව ඉන්න රෙජිස්ටර් වෙන කට්ටියනේ ළමයි පන්තියට හරියට වෙලාවට එන්න මේ වෙලාවට එන්න කියලා කියන්නේ අඩුම ගන්න වෙලාවට රෙජිස්ටර් වෙලා පන්තිය පටන් ගන්න ඉස්සෙල්. ඊළඟ දවසේ නම් ගන්න 1:06:45 මේ තවත් තියි. රෙජිස්ටර් ටයිම් 6:27. රයිට්. හරි. කමන්න ඉක්මන් කරන්නකො. හරි ඊළඟට මේක හරි නේද ඊළඟට තුන්වෙනි එක තමයි මෙව සිද්ධ වෙන තැන් ටික අන්න ඕකත් හරි වැදගත්තා මේක සිද්ධ වෙන තැන් ටික කොහෙද දැන් දීර්ඝ කාලීන නියමාකරණ ගත්තාම දීර්ඝ කාලීන නියමාකරණ ඔයාලා මතකයිනේ රයිට් කොහේ ඉඳා කොහෙට දාවේ කාර්ය පෙළේ ඉඳන් සූදානම් පෙළ වලට නියමාකරණ යොමු කරනවා මතකයිනේ සිද්ධ වෙච්ච තැන කොහෙද මොන පෙළද මොන පෙළද කාර්ය පෙළ සීට මොන පෙළ දක්වද? මොන පෙළ දක්වද ළමයි? සූදානම් පෙළ දක්ව තමයි මේක සිත්. මධ්‍ය කාලින ගත්තාම කොහේ ඉඳා කොහෙටද? මධ්‍ය කාලින ගත්තාම කොහේ ඉඳා කොහෙටද? මධ්‍ය කාලින ගත්තාම දැන් වැදගත්ම දේකුත් තව කියා දෙනවා දැන් නේද? රයිට් අරයා කාර්ය පෙළේ ඉඳන් සූදානම් පෙළේ ගිහින්. ඒ කියන්නේ ජොබ් කියු එකේ ඉඳන් රෙඩි කියු එක. මධ්‍ය සැකසුම් මේකකේ මධ්‍ය මේ සෝරි කෙටි මධ්‍ය කාලේ නියමාකරණ. එමෙ අපි කෙටි කාලින එක ගමුකු. කෙටි කාලින එක යන්නේ කොහේ ඉඳා කොහෙටද? සූදානම් පෙළනේ තියෙන්නේ නේ නේ සූදානම් පෙළේ සිට කොහෙ දක්වද සකසනේ දක්වා මොකක් දක්වද සකසනේ දක්වා ඒ දෙකම හරි ඊළඟට මේකේ වැදගත්ම එක්කෙනා කවුද මෙන්න මෙයා මධ්‍ය සැකසුම් මේකේ කියන්නේ නේ මේ මධ්‍ය කාලීන එකනේ අපි මධ්‍ය කාලීන එක ගත්තේ කවුරු කවුරු අතරද මේන් මෙමරි සෝරි වර්චුවල් මෙමරි එක ගත්තා මේ පැත්තේ මෙයා වර්චුවල් මෙමරි කියලා ගත්තා මෙයා මේන් මෙමරි කියලා අරගෙන මෙන්න මේ ක්‍රියාවලියෙන් අපි ස්වැපින් කියලා කිව්වේ ඇත්තටම රයිට් ඕකට ස්වැපින් කියලා කිව්වට ඇත්තම කතන්දරේ හොඳට තේරුම් ගන්න මේ කියන කතන්දරේ හරි
ප්‍රධාන මතකයත් අතත්ත්ව මතකයත් අතර ක්‍රියායන හුවමාරු වීම අපි කියන ප්‍රතිහරණය කියලා. හරිද? හැබැයි ඇත්තටම ප්‍රතිහරණය කියලා කියන්නේ ළමයි හොඳට අහගන්න. ඇත්තටම ප්‍රතිහරණය කියලා කියන්නේ ක්‍රියායන සක්‍රීය තත්ත්වයට පත් කිරීම. ඇත්තම ප්‍රතිහරණය කියලා කියන්නේ අතත්ත්ව මතකයේ තියෙන ක්‍රියායන මොන කාර්කාරයට පත් කිරීමද? සක්‍රීය ආකාරයට පත් කිරීම. ඒක තමයි හරිම පොයින්ට් එක. රයිට්. ප්‍රතිහරණයට අපිට දෙන්න පුළුවන් නිවැරදිම පොයින්ට් එක තමයි ප්‍රතිහරණය කියලා කියනකොට දැන් ඇත්තනම් ප්‍රතිහරණය කියන එක ගොඩක් පොත්වල කියන ප්‍රධාන මතකය අතත් මතකය අතර ක්‍රියාන හුවමාරුව කියන. රයිට් එක හරි. හැබැයි මේකට දෙන්න පුළුවන් හොඳම නිර්වචනය තමයි රයිට් අතත්ය. අතත්ය මතකයේ වූ ක්‍රියායන ක්‍රියායන මොනවා කරලද? සක්‍රීය කර මොන මතකයට යැවීමද? මොන මතකයට යැවීමද? ප්‍රධාන මතකයට මොනවා කිරීමද? ප්‍රධාන මතකයට මොනවා කිරීමද? යොමු කිරීම. ඔන්න ඕක තමයි මේක ඇතුලේ අපිට දකින්න පුළුවන් ප්‍රධානම කාරණා. මොකද්ද? අතත්ත්ව මතකේ එහෙම නැත්නම් virtual memory එකේ තියෙන ක්‍රියායන සක්‍රීය කරලා මොන memory එකට යවනවද? මොන memory එකට යවනවද? main memory එකට යවනවා. එතකොට ඇත්තටම මේක වෙන්නේ මෙන්න මේ පැත්තට විතරයි. හරිද? දැන් ඔයගලන්ගේ TG එකේ වුණත් ප්‍රතිහරණය කියලා කියන්නේ ඒගොල්ලෝ සිංහලෙන්ම කියලා දිනවා. ප්‍රතිහරණය කියලා ගත්තාම ප්‍රධාන මතකයට අතත්ත්ව මතකයට අතර ක්‍රියායන හුවමාරු වීම කියලා කියනවා. එතකොට කෙටික මධ්‍යකාලීන නිමා කරන කොහෙද තියෙන්නේ කියලා හෙව්වහම රයිට් තියෙන තැන මොකද්ද කියලා හෙව්වහම ඒගොල්ලෝ මෙන්න මෙහෙම කතන්දරයක් කියනවා. හරිද? අතත්ත්ව මතකයෙන් ක්‍රියායනයක් ක්‍රියාත්මක තත්ත්වයට පත් කිරීම සඳහා ප්‍රධාන මතකයට මාරු කරයි. තේරෙනවද? අතත්ත්ව මතකය ඉඳන් කොහෙට යවනවද? ප්‍රධාන මතකයට යවන එක. පැහැදිලිද කියපු කතන්දරේ? එතකොට මේක සිද්ධ වෙන තැන කොහෙද කියලා හෙව්වොත් virtual memory. එහෙම නැත්නම් මම සිංහලෙන් ලියන්නම්. කොහෙද? අතත්ත්ව මතකයේ සිට මොන මතකයේ දක්වද? ප්‍රධාන මතකය දක්වා. රයිට්. ඒ කියන්නේ virtual memory 2 මොන memoryද? main memory. දැන් එතකොට ඔයගලගේ paper එකට හැව්වොත් මොකද්ද? මොකද්ද ප්‍රතිහරණය කියලා කියන්නේ? කියලා හැව්වොත් ඔයා දැන් කොහොමද ලියන්නේ? දැන් ඔයා දන්නවා මේ කතන්දර දෙක එකිනෙකට ටිකක් වෙනස් කතන්දර දෙකක්. මේකද මේකද? දැන් මේක දෙපැත්තටම කියන්න පුළුවන්. මේක එක පැත්තකට විතරයි හරියටම කියලා තියෙන්නේ. හරිද? ප්‍රතිහරණය කියන්නේ මොකද්ද කියලා හැව්වොත් ඔයා මෙන්න මෙහෙම ලියන්න. මුලින්ම කියන්න අතත් ප්‍රධාන මතකයට අතත් මතකයට අතර ක්‍රියායන හුවමාරුව ප්‍රතිහරණය. කවුරු කවුරු අතරද? ප්‍රධාන මතකයට අතත් මතකයට අතර ක්‍රියායන හුවමාරුව අපි කියන මොකක් කියලාද? ප්‍රතිහරණය. main memory එකයි virtual memory එකයි swap වෙනවා ක්‍රියායන. හැබැයි ඇත්තරම ප්‍රතිහරණය වෙන්නේ නමුත් right අතත් මතකයේ සිට ක්‍රියායන ප්‍රධාන මතකයට දක්වා ගැනීම අපිට කියන්න පුළුවන් මොකද්ද? ප්‍රතිහරණය කියලා. ඒ කාරණා දෙකම මතක තියාගන්න. ඒ පොයින්ට්ස් දෙකම මතක තියාගන්න. පේපර් එකට මම හිතන්නේ අහයි කියලා ප්‍රතිහරණය කියන්නේ මොකද්ද? නිර්වචනයක් මොකද්ද කියන එක. හරිද? එතකොට ප්‍රතිහරණය අරකට ප්‍රතිහරණය කියනවා. මේකට ප්‍රතිහරණය කියනවා. රයිට්. එතකොට ක්‍රියාන රූපසරහන්ට අනුව අපි මේ වගුවට අනුව මේක තියෙන්නේ කොහෙද? අතත් මතකයේ සිට ප්‍රධාන මතකයට ක්‍රියායන පැමිණෙනකොට තමයි මේ කතන්දරේ. රයිට්. හරි. ඒක ලියා ගන්න. මතකයිනේ මේක? කාර්ය පෙළේ සිට සූදානම් පෙළ දක්වා. කාර්ය පෙළ කියලා කියන්නේ job queue to ready queue. මේක අතත් මතකයේ සිට ප්‍රධාන මතකයේ දක්වා. මේක සූදානම් පෙළේ සිට සකසන්නේ දක්වා. ඉක්මන ලියා ගන්න. ඒ කාරණාවත්. ඉක්මන් කරන්න. හරි. ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. රවුම් කරපු එකේ ඉරිගහපු වචනේ මොකද්ද? ප්‍රතිහරණේ ස්වැපින්.
හිමාස් මොකද්ද කනෙක්ෂන් එක පාවිච්චි කරන්නේ? යනවා එනවා යනවා එනවා. මොකද වෙලාද ප්‍රශ්නේ? ඉක්වල ලියා ගන්න. අරක කාර්ය පෙළේ ඉඳන් සූදානම් පෙළට මේක කොහෙන්ද කොහෙටද? අතත් මතකයේ සිට ප්‍රධාන මතකයේ දක්වා අරක සූදානම් පෙළේ සිට සකසනේ දක්වා. හරි අන්තිම කාරණාව මේක කියන්න පුළුවන් අන්තිම කාරණාව මට කියන්න දීර්ඝකාලීන නියමාකරණ මගින් පාලනය වෙන්නේ right දීර්ඝකාලීන නියමාකරණය මගින් පාලනය වෙන්නේ හොඳට අහගන්න දීර්ඝකාලීන නියමාකරණ මගින් පාලනය වෙන්නේ ඔයා හිතන්නේ ප්‍රධාන මතකයේ තියෙන ක්‍රියායනද අතත්ත්ව මතකයේ තියෙන ක්‍රියායනද දීර්ඝකාලීන නියමාකරණ මගින් පාලනය වෙන්නේ ප්‍රධාන මතකයේ තියෙන ක්‍රියායනද අතත්ත්ව මතකයේ තියෙන ක්‍රියායනද මොකද හිතන්නේ ප්‍රධාන මතකයේ තියෙන ක්‍රියායනද අතත්ත්ව මතකයේ තියෙන ක්‍රියායනද දීර්ඝකාලීන නියමාකරණ මගින් පාලනය වෙන්නේ right සරල කතන්දරේ දීර්ඝකාලීන නියමාකරණ මගින් පාලනය වෙන්නේ කවුද දරුව ප්‍රධාන දීර්ඝකාලීන නියමාකරණ මගින් පාලනය වෙන්නේ කවුද ප්‍රධාන මතකයේ තියෙන නියමාකරණ ටික right දීර්ඝකාලීන කෙලිම එයා අනිවාර්යයෙන්ම පාලනය කරන්නේ දීර්ඝකාලීන එකෙන් කවුද ප්‍රධාන මතකයේ තියෙන නියමාකරණ ටික ඊළඟට මේන් මෙමරි එකේ තියෙන දේවල් ටික right okay මඩ කියන්න කෙටි කාලීන ඒවායෙන් පාලනය කරන්නේ කොහෙ තියෙන ඒවාද කෙටි කාලීන ඒවායෙන් පාලනය කරන්නේ කොහෙ තියෙන ඒවා කෙටි කාලීන ඒවායෙන් පාලනය කරන්නේ ප්‍රධාන මතකයේ තියෙන ඒවාද අතත්ත්ව මතකයේ තියෙන ඒවාද කෙටි කාලීන ඒවායෙන් පාලනය කරන්නේ කෙටි කාලීන ඒවායි සූදානම් එකේ තියෙන ඒවා ධාවනය කළා ඩක්කලි ඉවර කළා කවද පාලනය කරන්නේ අතත්ත්ව මතකයේ සූදානම් එකේ තියෙන ඒවා ඩක්ගල ධාවනය කළා ඉවර කළා කවද පාලනය කරන්නේ නැත්නම් අවහිර කළා ප්‍රධාන මතකෙම තියෙන කවද පාලනය කරන්නේ මේන් මෙමරි එතකොට කෙටි කාලීන එකේ පාලනය කරන්නේ ප්‍රධාන මතකයේ තියෙන නියමාකරණ ටිකම තමයි right මධ්‍ය කාලීන එකෙන් පාලනය වෙන්නේ ප්‍රධාන මතකයේ තියෙන නියමාකරණද අතත් මතකයේ තියෙන නියමාකරණද ඔන්න ඔක තමයි වැදගත් එක මධ්‍ය කාලීන එකෙන් පාලනය වෙන්නේ ප්‍රධාන මතකයේ තියෙන නියමාකරණද අතත් මතකයේ තියෙන නියමාකරණද මධ්‍යකාලීන එකේ ඇත්තටම මධ්‍යකාලීන එකා ගත්තාම ඒ කියන්නේ මෙයා ගත්තාම ළමයි මෙයා හරි මෙයා මේන් මෙමරි එකේ ක්‍රියායනක් පාලනය කරන වර්චුවල් එකේ වුවත් පාලනය කරනවා. ඇයි මේන් මෙමරි වර්චුවල් දෙකම කියලා කිව්වේ මම? මෙතන ඉඳන් මෙයා මෙහෙට යවනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මෙහෙන් ඕකේක දුන්නොත් විතරයි මෙහෙට යවන්නේ. හරිද? ඒකින් ද මේ ප්‍රධාන මතකේ වුවත් පාලනය කරනවා. හැබැයි අතත් මතකේ වුවත් පාලනය වෙනවා. ඉතින් මෙහෙන් යවනවා කියලා කියන්නේ අනිවාර්යයෙන් මෙතන ඉඩ වෙනවනේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. හරිද? ඕගලගේ සිලබස් එකේ තියෙන්නේ මෙයා පාලනය කරන්නේ ප්‍රධාන මතකයේ තියෙන ක්‍රියායන කිර විතරයි. හරිද? එතකොට ඕගලගේ සිලබස් එකේ තියෙනවා දීර්ඝකාලීන එකෙන් ප්‍රධාන මතකයේ තියෙන ක්‍රියායන පාලනය කරනවා, මධ්‍යකාලීන එකනොත් ප්‍රධාන මතකයේ තියෙන ක්‍රියායන පාලනය කරනවා, කෙටි කාලීන එකනොත් ප්‍රධාන මතකයේ තියෙන ක්‍රියායන පාලනය කරනවා. ඔయిత අමතරව මධ්‍යකාලීන එකෙන් අතත්ත්ව මතකයේ ක්‍රියායනත් පාලනය වෙනවා කියලා අපි මතක තියාගමු. හරි? අපි මතක තියාගමු. නැත්නම් මෙතන වැඩි යවුලක් එනවනේ. තේරෙනවද? මධ්‍ය කාලීන එකෙන් අතත්ත්ව මතකයේ ක්‍රියායනත් පාලනය කරනවා කියලා කවුද මතක තියාගන්නේ? අපි. ඒක අපි චුට්ටක් ඔළුවේ තියාගමු. රයිට්. හරි. ඒක නිකන් ඔළුවේ තියාගන්න. ඒ කාරණාවත් ඔළුවේ තියාගන්න මේ ලියාගන්න. මුලින්ම මේක ලියාගන්න. ප්‍රධාන මත දීර්ඝ කාලීන එකේ ලියාගන්න. ප්‍රධාන මතකයේ ක්‍රියායන පාලනය කරයි. රයිට්. විල් කන්ට්‍රෝල් ది process in main memory. ප්‍රධාන මතකයේ තියෙන ක්‍රියායන පාලනය කරන්න. හරිද? ප්‍රධාන මතකයේ තියෙන ක්‍රියායන පාලනය කෙටි කාලීනත් මොන මතකේද ප්‍රධාන මතකේ තියෙන ක්‍රියායන පාලනය කරන ප්‍රධාන මතකේ තියෙන ක්‍රියායන පාලනය කරන මධ්‍ය කාලීන එකත් ප්‍රධාන මතකේ තියෙන ක්‍රියායන පාලනය කරනවා වරහණක් දාලා ලියා ගන්න අතත්ත්ව මතකේ තියෙන ක්‍රියායනත් පාලනය වෙයි කියන එක හැබැයි ඒක සිලබස් එකේ නැහැ කියලාත් මතක තියාගන්න TG එකේ ලස්සනට දීලා තියෙන තුනේම ප්‍රධාන මතකේ තියෙන ක්‍රියායන පාලනය කරනවා කියන එක හරි
හරි නේද? හරි. ඔතනින් ළමයි ක්‍රියාන රූප සටහන ගැන ඔයගලන්ට කියලා දෙන්න තියෙන දේවල් ටික ඉවරයි. රයිට් ක්‍රියාන රූප සටහන ගැන ඔයගලන්ට කියලා දෙන්න දේවල් ටික ඉවරයි. හරි ක්‍රියාන රූප සටහන ඉවරයි. මට චුට්ටක් කියන්න මම PCB ගන්නවද? PCB කියලා දුන්නද? ප්‍රොසෙස් කන්ට්‍රෝල් બ્લોක් එක කියලා දුන්නද? චුට්ටක් කියන්න බණ්ඩක් ගාලා. ප්‍රොසෙස් කන්ට්‍රෝල් બ્લોක් එක කියලා දුන්නද ඔයගලන්ට? කොහ්. ප්‍රොසෙස් කන්ට්‍රෝල් બ્લોක් එක කියලා දුන්නද? නෑ නේ. ඒක කියලා දුන්නේ නැහැ. ඊට පස්සේ ක්‍රියායනයක ලක්ෂණ කියලා කාරණා පහක් ඉගෙන ගත්තද අපි? මං හිතර නැතුව ඇති. ලියා ගන්නකො මාතෘකාව හරි ප්‍රශ්නනේ. ක්‍රියායන පාලන ඛණ්ඩ. ලියා ගන්න මාතෘකාවක් ක්‍රියායන පාලන ඛණ්ඩ. අද දවසේ මේක ඕක තමයි කතා කරන්න ඕනේ. හරි ක්‍රියායන පාලන ඛණ්ඩ. ක්‍රියායන පාලන ඛණ්ඩ හරි මාතෘකාව එන්න ක්‍රියායන පාලන ඛණ්ඩ රයිට් හරි ඒක ලියන්න මොකද මාතෘකාව ක්‍රියායන පාලන ඛණ්ඩ හරි ප්‍රොසෙස් කන්ට්‍රෝල් બ્લોක් ක්‍රියායන පාලන මොනවද ඛණ්ඩ අපි කියනවා process control block right නැත්නම් අපි මෙයාට සරලව කියනවා කවුරු කියලාද PCB process control block කියන එක අපි සරලව හඳුනනවා PCB කියන හරි හොඳට අහගන්න හොඳට අහගන්න ක්‍රියායනක් ගත්තහම ඒ ක්‍රියායනෙත් නිකන් ඔයගලගේ ඩෙන්ටිටි කාඩ් එක වගේ ID කාඩ් එක වගේ. ඇයි මම එහෙම කියන්නේ හේතුව ක්‍රියායනයේ ඇතුලේ සම්පූර්ණයෙන්ම දැන් ඩෙන්ටිටි කාඩ් එකක් ගත්තොත් එහෙම ඩෙන්ටිටි කාඩ් එකේ මොකනවා තියෙන්නේ? දැන් ඔයගලන්ට තියෙන අලුත් ID එකනේ. ID එක ගත්තොත් ඔයාගේ රූපේ තියෙනවා. මෙතනින් NIC නම්බර් එකද කොහෙද තියෙනවා මට මතක විදියට. නේම් එක තියෙනවා. තමුණා තියෙන්නේ. ජෙන්ඩර් මට මතක නැහැ මෙව්වා මම මේ නිකන් තියනවා කියලා හිතාගෙන ලියන ජෙන්ඩර් එක තියෙනවා තමුණු ළමයිද ඇඩ්‍රස් එකෙන් පිටිපස්සෙද කොහෙද තියෙන්නේ ආ DOB තියෙනවා ඩේට් ඔෆ් බර්ත් එක තියෙනවා ID එක ඉෂුව කරපු ඩේට් එක තියෙනවා ඔන්න ඔය වගේ කාරණා තියෙනවා එතකොට මේකෙන් අනන්‍යව රූපණය කරන්න එහෙම නැත්නම් මේකෙන් රිප්‍රසන්ට් කරන්න ඔයාව you ඔයා නිරූපණය කරන් තමා ඩෙන්ටි කාඩ් එකේ ඒ වගේ හරි ඒ වගේ මේ තියෙන ක්‍රියායනයක් කියලා හිතන්න. මේ තියෙන process එකක් කියලා හිතන්න. process එකේ අනන්‍යතාවය නිරූපණය කරන්නේ මොන කාඩ් එකෙන්ද? මොන කාඩ් එකෙන්ද? PCB එකේ process control block එකේ. තේරෙනවද මේ දෙකේ වෙනස මොකක්ද කියන එක? ඔයාගේ අනන්‍යතාවය ID එකෙන් පෙන්නනවා වගේ. ඔයාගේ අනන්‍යතාවය ID එකෙන් පෙන්නනවා වගේ process එකේ අනන්‍යතාවය පෙන්නන්නේ මොකෙන්ද? PCB එකෙන් එහෙම නැත්නම් process control block එකෙන්. හරිද? ඒක තේරුණාද? හරි. එතකොට ක්‍රියායනයේ අනන්‍යතාවය ඩෙන්ටිටි එක නිරූපණය කරන්න තමයි අපි PCB එක පාවිච්චි කරන්නේ. එතකොට ඔයාගේ ඩෙන්ටිටි කාඩ් එක ගත්තහමත් තියෙනවනේ එක එක කාරණා. තේරුණා නේද? ඒ වගේ ක්‍රියායන පාලන ඛණ්ඩ එක. එහෙම නැත්නම් PCB එකක් ගත්තා. දැන් PCB එක නිරූපණය කරන්නේ ක්‍රියායනයේ අනන්‍යතාවයනේ. ඒක ඇතුලේ තියෙනවා විවිධ කාරණා. හරිද? ඒක ඇතුලේ තියෙනවා විවිධ කාරණා. අපි බලන්න ඕනේ මොනවාද මේ විවිධ කාරණා කියන්නේ. ඇත්ත වශයෙන්ම කිව්වොත් මූලික කාරණා පහක් තියෙනවා. මූලික කාරණා පහක් තියෙනවා. හොඳට මතක තියාගන්න. පළවෙනි එක නේද? පළවෙනි එක නේද අපි කියන ළමයි ක්‍රියායනයේ తත්වය. తත්වය. එහෙම නැත්නම් අපි මේකට කියන්නේ process state එක. ක්‍රියායනයේ తත්වය process state එකක තියෙන ඕක ඇත. රයිට්. දැන් මේකින් එක ගැන අපිට කතා කරන්න වෙන. රයිට්. ඊට පස්සේ තියෙනවා මොනවද? ක්‍රියායන හඳුනා ගැනීමේ මොකද්ද? අංකය මොකද්ද ක්‍රියායන හඳුනා ගැනීමේ අංකය process identity number process identity number right process එක ID කර හඳුනා ගන්න ඕනේ අංකය process identity number කියලාත් කියන නැත්නම් process ID කියලා අපිට කියන්නත් එහෙනම් මොනවද තිබ්බේ දැනට ක්‍රියායනයේ තත්ත්වය තිබ්බා process state එක තිබ්බා දෙවෙනි එක තිබ්බා මොකද්ද ක්‍රියායනයේ හඳුනා ගැනීමේ අංකය තිබ්බා තුන තුන්වෙනි එකේනා ඉන්නවා මෙන්න මෙයා
මොකක්ද තුන්වෙනි එක නා වැඩසටහන් ගණකය එහෙම නැත්නම් මෙයාට ඉංග්‍රීසි වලින් කියන්නේ ප්‍රෝග්‍රෑම් කවුන්ට් එක කියන්නේ රයිට් මොකද්ද ප්‍රෝග්‍රෑම් කවුන්ට් එකේ ඉන්න ඔන්න තුන්වෙනි කාරණාව මොකද්ද ප්‍රෝග්‍රෑම් කවුන්ට් එකේ ඉන්න හතර හතරෙනි එක නා තමයි ළමයි ක්‍රියායනේ රෙජිස්ටර් ඉන්න ක්‍රියායනේ රෙජිස්ටර් නැත්නම් මේකට අපි කියනවා ක්‍රියායන රෙජිස්ටර් කියලා කියන්න පුළුවන් ආ ක්‍රියායන රෙජිස්ටර් කියලා කියන්නත් හතර ක්‍රියායන රෙජිස්ටර් තියෙන. ක්‍රියායන රෙජිස්ටර් තියෙන හතරෙනි එක. පහ. පස්වෙනි එක නා විදිහට අපිට ගන්න පුළුවන් ආදාන ප්‍රති ආ ක්‍රියායන රෙජිස්ටර් එහෙම නැත්නම් process registers information ටික තියෙනවා. පහ මොනවද? ආදාන ප්‍රතිදාන ප්‍රතිදාන විස්තර නැත්නම් input output information right එතකොට ක්‍රියායනයක් සතුව identity card එක ගත්තාම ක්‍රියායනය සතුව identity card එකට ක්‍රියායනයේ සියලුම විස්තර පෙන්වන identity card එකට නැත්නම් the identity of the process is called as PCB process control block එක ක්‍රියායන පාලන ඛණ්ඩය කියලා. එතකොට ක්‍රියායන පාලන ඛණ්ඩය ඇතුලේ කාරණා පහක් විස්තර කරලා දෙනවා. මොනවාද කාරණා පහ? ක්‍රියායනයේ தત્ත්වය process state එක ක්‍රියායනය හඳුනා ගැනීමේ අංකය වැඩසටහන් ගණකය ක්‍රියාන රෙජිස්ටර් ආදාන ප්‍රතිදාන විස්තර තේනවද රයිට් ඔන්න ඔය කාරණා පහම ක්‍රියාන ඇතුලේ කියලා දෙනවා රයිට් හරි අපි යමු ඕක ගැන ලියා ගන්න සහ ඔතනින් එහාට රූප සටහනක් තියෙන එක ගැන අඳ ගන්න සහ PCB එකට දැන් ඔය PCB එක ගත්තට පස්සේ ඊළඟට අපිට එනවා කොන්ටෙක්ස් ස්විච් එකක් තියෙනවා ඔකත් එක්කම තමයි සන්දර්භ සූචිය මතකද ඒ දවස්වල මම කිව්වේ සන්දර්භ සූචිය කියලා එකක් තියෙනවා ඒක අන්තිමට කියලා දෙන්නම් කියන්නේ ඒකත් ඕක ඇතුලේම කතා කරනවා රයිට් එන්න මාතෘකාව ලියා ගන්න ක්‍රියායන පාලන ඛණ්ඩ process control block ලියා ගන්න මෙහෙම මෙහෙම පද්ධතියක් විසින් ඉක්මනට ලියාගෙන මෙහෙම පද්ධති විසින් ක්‍රියායනයක් සතු සියලුම තොරතුරු මෙහෙම පද්ධති විසින් ක්‍රියායනයක් සතු සියලුම තොරතුරු ගබඩා කර තබා ගනි operating system will keep the records of process ක්‍රියායනයක් සතු සම්පූර්ණම තොරතුරු ටික මොනවා කරලා තියා ගන්නවද ගඩබා කරලා තියා ගන්නවා ගබඩා කරලා තියා ගන්නවා මෙලෙස ක්‍රියායනයේ විස්තර ගබඩා කරන ඒකකය මෙලෙස ක්‍රියායනයේ විස්තර ගබඩා කරනු ලබන ඒකකය මෙලෙස ක්‍රියායනයේ විස්තර ගබඩා කරනු ලබන ඒකකය මෙලෙස ක්‍රියායනයේ විස්තර ගබඩා කරනු ලබන ඒකකය ක්‍රියායන පාලන ඛණ්ඩ ලෙස හැඳින්වේ මොකක් කියලා දඳුනන්නේ ක්‍රියායන පාලන ඛණ්ඩ ලෙස හැඳින්වේ ක්‍රියායන පාලන ඛණ්ඩ ලෙස හැඳින්වේ The structure which used to store the process information. The structure which used to store the process information
the structure which used to store the process information are called as PCB, process control block. අපි මේකට කියනවා PCB එක එහෙම නැත්නම් process control block. හරිද? තේරුණාද? අපි ඒකට කියනවා process control block. Right. ඊට පස්සේ ලියාගෙන ඊළඟට තව එකක් මට කියන්න අමතකුණා. ක්‍රියායන පාලන ඛණ්ඩ තුල ක්‍රියායන පාලන ඛණ්ඩ තුල ක්‍රියායන පාලන ක්‍රියායන පාලන ඛණ්ඩ තුල ක්‍රියායන පාලන ඛණ්ඩ තුල ලියන ක්‍රියායන පාලන ඛණ්ඩ තුල ක්‍රියායන පාලන ඛණ්ඩ තුල ක්‍රියායන සතු ලක්ෂණ පහක් විස්තර කරන අතර ක්‍රියායන සතු ලක්ෂණ පහක් විස්තර කරන අතර ක්‍රියායන පාලන ඛණ්ඩ තුල ක්‍රියායන සතු ලක්ෂණ පහක් විස්තර කරන අතර ක්‍රියායන පාලන ඛණ්ඩ තුල ක්‍රියායන සතු ලක්ෂණ පහක් විස්තර කරන අතර ඒවා සඳහා අනුඅංකද ඇත. රයිට් ඔය අනුඅංක කියන්නේ මෙන්න මෙයා ළමයි ආ. මේක මතක තියාගන්න. මේ තියෙන්නේ විස්තරය. රයිට් මේ තියෙන විස්තරය මේ තියෙන මොන අංකේද? අනු අංක. සබ් ඕඩර් නම්බර් එක. නැත්නම් සබ් නම්බර් කියලා කියන්නේ ඔකටම තමයි. හරි ඒවා සඳහා මොන අංක තියනවද? අනු අංක තියෙනවා. ලියාගන්න ඊළඟට. There are five information in PCB and we are using sub numbers to identify those. There are five information in PCB and we are using separate five numbers to identify those five information. Tagala menne meka andaganna meka liya gan. There are five characters in PCB and we are using separate sub numbers to identify them. Kela tagala me tika liya gan. අවස්ථා පහක් තියෙනවා මම හිතන අකුරු ඔයගලන්ට කියව ගන්න පුළුවන් වෙයි කියලා.
අති මේක ආදාන ප්‍රතිදාන විස්තර වෙන්නේද මේ ආදාන ආදාන ඊළඟට ප්‍රතිදාන ප්‍රතිදාන විස්තර ඉන්පුට් අවුට්පුට් ඉන්ෆෝමේෂන් නැත්නම් අයෝ ඉන්ෆෝමේෂන් කියන්නේ තයාටම හරිද ඉවර කටිය අතුස්සන්න ටකල අතුස්සන්න හරි හරියක් හරි දාන්න ටකල රයිට් ඔකී ළමයි චුට්ටක් අතුස්සන්න මේ ආ හරි හරි අද බලය දාන්න අද බලයට ගුඩ් මේ අතුස්සන්න බලන්න මේ එයාක්‍රාෆ්ට් එහෙම නැත්නම් ප්ලේන් එහෙම නැත්නම් මොකද්ද කවුද ඒගොල්ලන් කියන්නේ එයා හොස්ටස්ලා කැබින් ක්‍රූ ඒ වගේ ඒ කියන්නේ ගුවන් හා සම්බන්ධ ශේෂ්ත්‍රයකට සම්බන්ධ වෙන කැමති කට්ටිය අතුස්සන එහෙම ඉන්නවනම් තමන්ගේ ආසාවක් තියෙනවනම් ඒ පැත්තට යන්න රයිට් කීප දෙනෙක් ඉන්නවනේ හොඳයි නෑ හොඳ ශේෂ්ත්‍රයක් ඇත්තටම හොඳ ශේෂ්ත්‍රයක් අර ඊයේ හවස අපි ගෙවල් පැති පොඩි උත්සවයක් හරි හොරෙන් කලේ එතකොට මේ ඒකට ආවා මගේ පොඩි කාලේ යාළුවෙක් හරිද මේ කියලා කියන්නේ ඉතින් අපේ ගෙදර මුන් ටික තමයි දෙන්න කවුරුත් නැහැ ආ එතකොට මේ ඔය උත්සවයේ හිටියා මේ මගේ මල්ලි කෙනෙක් හරි ඥාතියෙක් පුර මල්ලි මට මල්ලි කෙනෙක් වෙන්නේ මිනිහා පයිලට් කෙනෙක් හරි මිනිහා පයිලට් කෙනෙක් ඉතින් පයිලට්ලත් එක ගැන කතා කරනකොට ළමයි අම්බානක දේවල් තියෙන කතා කරන්නේ ඇයි අපි මෙලෝ සංසාර දෙයක් දන්නේ නැහැ රයිට් පයිලට් කෙනෙක් සහ ලෝය කෙනෙක් කියලා කියන්නේ මට උන් එක කතා කරන්න තියෙන ගමක දේ ඉතින් ඔය පයිලට් එක ඉතින් මම චුට්ටක් කතා කර කර හිටියා ඔය ඔයිටි ඉස්සලත් එකපාර ඩයල් එක හම්බෙලා මම ඔයගලන්ගේ කිව්වද දන්නෙත් නැහැ අර ෆ්ලයිට් වලට තෙල් ගහන හැටි කිව්වද මම ඔයගලන් කිව්වද ෆ්ලයිට් වලට තෙල් ගහන හැටි රයිට් ෆ්ලයිට් වලට තෙල් ගහන හැටි කොහොමද කියලා කිව්වේ නැද්ද රයිට් දැන් ඕගොල්ලෝ හිතන්නේ සාමාන්‍යයෙන් ෆ්ලයිට් එකකට තෙල් ගහනකොට කොහොම ගහනවද ඇත්ත නිකන් හිතන්නකෝ මේ නිකන් සාමාන්‍ය විස්තර වලට නිකන් දැනගන්න බලන්න ඉංගලන්තේ ඉඳලා ලංකාවට එනවා ෆ්ලයිට් එක ඉංගලන්ඩ් වල ඉඳලා ශ්‍රී ලංකාවට එනවා ඩිරෙක්ට් ෆ්ලයිට් එක ශ්‍රී ලංකා එයාලයින්ස් කියලා හිතන්න රයිට් තෙල් සාමාන්‍යයෙන් මේ ගමනට යන්නේ හරියටම තෙල් ටැංකියෙන් භාගයයි හිතන්නකො ලීටර් ලක්ෂයයි කියලා ලීටර් ලක්ෂයයි රයිට් එතන මුළු ටැංකිය ලක්ෂ දෙකක් ලීටර් ගහන්න පුළුවන් හරි අපි නිකන් ආසන වශයෙන් හිතමුකෝ ආසන වශයෙන් හිතන්නකො නිකන් මුළුට වගේ හිතන්න මම මේ කතා කරන්නේ දඩේ ආප්ලේන් ගැන ආරා නිකන් අර අර පොඩි පොඩි වගේ නෙමෙයි දඩේ ආ බස් ගැන කතා කරන්නේ හරි එතකොට ඔයා හිතන්නේ මේ ෆ්ලයිට් එකට යනකොට මේ ෆ්ලයිට් එක යනකොට ෆ්ලයිට් එකට කොච්චර තෙල් ගහයිද උත්තර තුනක් දෙන්න එක්ක ෆුල් ටැංක් ගහනවා පළවෙනි එකන ෆුල් ටැංක් ගහනවා දෙක හරියටම 10000ක් ගහනවා මේ ලක්ෂයක් ගහනවා සල්ලි ලීටර් ලක්ෂයක් ගහනවා තුන ලක්ෂයට වඩා ටිකක් වැඩියෙන් ගහනවා හතර ලක්ෂයටත් වඩා අඩුවෙන් ගහනවා මොකද්ද ගහන්නේ ලීටර් ආ මේ ඔක්කොම ලීටර් එකද දෙකද තුනද හතරද ඔයා හිතන විදිහට කොහොමද මේකට තෙල් ගහන්නේ ඔයා නම් ෆ්ලයිට් එකට තෙල් ගහන එක ඔයා කොහොමද තෙල් ගහන්නේ රයිට් හොඳට මතක තියාගන්න පුතේ ෆුල් ටැංක් නම් ගහන්නේ නැහැ ඇයි දන්නවද ෆුල් ටැංක් ගැහුවාම දැන් මේක ලීටර් ලක්ෂය නම් සම්පූර්ණ ටැංක් දෙක ගැහුවාම ලීටර් ලක්ෂ දෙකක් නේ හරිද එතකොට ලීටර් ලක්ෂ දෙකක් උස්සන් යනවා වැඩිපුර ලීටර් ලක්ෂයක් උස්සන් යනවා කියන්නේ කොච්චර බරක් තියනද ඒක තේනවද කියන එක එහෙම ගහන්නේ නැහැ එතකොට හරියටම ලක්ෂ ගහන්නෙත් නැහැ හරියටම ලක්ෂ ගහන්න නැතේ දන්නවද හිතන්නකෝ ඉංග්ලන්ඩ් වල ඉඳලා ලංකාවට හරිද ලංකාවේ ටෙරරිස් ඇටැක් එක ලංකාවේ ටෙරරිස් ඇටැක් එක බෝම්බයක් ගහලා ලංකාවේ කුඩු වෙන්න රත්මලා නෙමෙයි සෝයි කොරේ කටුනායක හරි කටුනායක ගහලා එතකොට මේගොල්ලෝ බලනවා ටක් ගහලා දැන් ලංකාවට එන්න ඔන්න මෙන්න ෆ්ලයිට් කරන්න ලෑන්ඩ් කරන්න ඔන්න මෙන්න දීදී නම් ඇටැක් එක වුනේ මේගොල්ලෝ බලනවා සනිකව ටක් ගහලා නවත්තන්න නැහැ ලොවෙත් බෑන් ලෑන්ඩ් කරන්න නවත්තන්න හරි ටක් ගහලා ආපහු ලෑන්ඩ් කරන්නේ ප්ලෑන් එකයි කියලා ඒගොල්ලෝ බලන ළඟම තියෙන ඊළඟ එයාපෝට් එක මොකක්ද රයිට් මත්තල අපි නිකන් පැත්තකින් දාමුකෝ හිතනකෝ ඊළඟට තියෙන ඉන්දියාවේ එයාපෝට් එක කියලා
ඉන්දියාව එයාපෝට් එක කියලා උන්ට අක් ගාලා ඒ කියන්නේ ඒගොල්ලන්ගේ තියනවලු ලෝකේ තියනවලු ඔය අන්තර් ප්ලේන් එක තියෙන එක සම්මුතියක් තියෙනවා. ඒ සම්මුතිය නීතියක් තියනවලු ඕනෑම හදිසි අවස්ථාවකදී ඕනෑම හදිසි අවස්ථාවකදී ඕනෑම එයාපෝට් එකට ඕනෑම ෆ්ලයිට් එකක් බාන්න පුළුවන්. තේරෙනවද කියන එක? ඕනෑම හදිසි අවස්ථාවකදී ඕනෑම ෆ්ලයිට් එකක් ඕනෑම එයාපෝට් එකට බාන්න පුළුවන් කියලා තියෙන හදිසි අවස්ථාවල විතරයි. නිකම් මේ ජොලියට බාන්න බෑ යන ගම මෙහි ඉඳ ලංකාවේ ඉඳන් ඉංගලන්තේ යන ගමන් අරුවායි ලග හවුවෙන හැම එයාපෝට් එකෙම අපේ අර ප්‍රයිවට් බස් වගේ හවුවෙන හැම හෝල්ට් එකෙම නවත්තගෙන මිනිස්සු රටත් නවත්තන් ඉන්න බෑ. එහෙම බෑ. හරි. හැම හෝල්ට් එකෙම නවත්තන්න බෑ. නමුත් හදිසි ඉමර්ජෙන්සි කේස් එකකදී නවත්තන්න පුළුවන්. ඒතර සාමාන්‍යයෙන් දැන් මේ ලක්ෂයෙන් හරියටම එන්න පුළුවන් ලංකාවට නම් හරි ලක්ෂයෙන් හරියටම එන්න පුළුවන් ලංකාවට නම් මේගොල්ලෝ ගහනවා ලක්ෂයට වඩා චුට්ටක් වැඩියෙන් ගහනවා ඉන්දියාවට. තේරෙනවද? මේ ඉමර්ජෙන්සි සිටුේෂන් එකට කිලෝමීටර් ඒගොල්ලෝ කිව්වේ මට ආසන්න වශයෙන් කිව්වේ ලීටර් 10000ක් විතර වැඩිපුර ගහනවා. ඒ කියන්නේ 110000ක් විතර ගහනවලු ලීටර්. හරිද? එතකොට දැන් නිකන් මං හැව්වා. හරි. මල්ලි මෙහෙම හිතහන්කො. ෆ්ලයිට් එක ලංකාවට එනවා. ලංකාව ටෙරරිස් ඇටැක්. හරි. ඊළඟට තියෙන ඉන්දියාවේ ලෑන් ඉන්දියාවේ චෙන්නයිනේ. චෙන්නයි එකට ලෑන් කරන්න යනකොට මේගොල්ලන්ගේ ෆ්ලයිට් එකට විනාඩි 10කට ඉස්සෙල්ලා ලයින් කරපු ෆ්ලයිට් එක රන්වේ එකේ අර මෙහෙම ගෑවෙන එක දන්නවනේ. රන්වේ එකේ මෙහෙම කියලා වදින ඩඩඩඩස් ගාලා. රයිට්. රන්වේ එකේදී බ්ලාස්ට් වෙනවා. රන්වේ එකේදී බ්ලාස්ට් වෙලා මොකද්ද ගන්න සොලියුෂන් එක? මොකද්ද ගන්න සොලියුෂන් එක? රයිට්. එහෙම ප්‍රශ්නයක් වුණොත් ෆ්ලයිට් එක මුහුදර කරලා අතරිනවා. තේරෙනවද කතන්දරේ? ෆ්ලයිට් එක මුහුදර කරලා අතරිනවා. ලේ හැරෙන වෙන සොලියුෂන් එකක් නැහැලු. ඇයිද ළමයි? උඩින් ගිහිලා තෙල් නැතුව බිමට වැටෙනවට වඩා හොඳයි. ටක් ගාලා මුහුදක් බල්ල මොනවා කරන්නේද? වතුර හොඳ ලොකු වතුර පාරක් හරි මුහුදක් හරි බල්ල ලෑන් කරනවලු. ඉතිහාසයෙන් වෙච්ච අවස්ථා එකක් දෙකක් තියෙනවලු. නැත්ති නෑලුවා. ඉතිහාසයෙන් වෙච්ච අවස්ථා තියෙනවලු. ඒ කියන්නේ එයාපෝර්ට් වල එක එක ප්‍රශ්නෙ හින්දා ඒ අදාළ එයාපෝර්ට් වලට ෆ්ලයිට් ලෑන් කරගන්න බැලුව බැරුව ළඟපාත එයාපෝර්ට් වලින් මේ මුහුදට සහ ගංගාව වලට ලෑන් කරපු අවස්ථා තියෙනවා. ඊට පස්සේ මං හෙවුවා මෙහෙම. මලි මට ගියා මෙහෙම. රයිට් ද ඌට මා වැණයක් වෙලා තිබ්බ. ලංකාවෙන් ඉඳන් ඉංගලන්ඩ් වලට ෆ්ලයිට් එකක් යනවා. හරියට යන අතරමඟ හරියටම මැදම හරිය වගේ ඇතුලේ patient කෙනෙකුට heart attack එකක් හැදෙනවා. මොකද කරන්නේ? රයිට්. ඊට පස්සේ එහෙම වුණොත් එයා කිව්වා අනේ ඒක තමයි මට මේ නීතියත් කියලා දුන්නේ. අයියේ එහෙම වුණොත් එහෙම ඒක emergency situation එකක් වෙනවා. Emergency situation එක කියලා කියන්නේ ඒ මොහොතේ ළඟම තියෙන එයාපෝට් එකෙන් අනිවාර්යෙන් pilot ෆ්ලයිට් එක ලෑන් කරන්න අවසර ඉල්ලනවා. ලෑන් කිරීමේ අවසර අනුව ලෑන් කරන. ඊට පස්සේ ලෑන් කරන. හරි. ඊට පස්සේ මම හැව්වා. එතකොට ලෑන් කළාම මේ එයාපෝට් වලට ගෙවන්න ඕනේ නැත්. රයිට්. මම දැර මේ ඕගොල්ලෝ දන්න දෙයක් මම නොදන්න දෙයක් ඊයම තමයි හැව්වේ. ෆ්ලයිට් එකක් ඇවිල්ලා ළමයි වෙන ෆ්ලයිට් එකක් ඇවිල්ලා රෝද ටයර් ෆ්ලයිට් එකේ ටයර් අර රන්වේ එකේ ගෑවෙනුත්. ඒ කියන්නේ ලෑන් කරන්න ඕනේ නැහැ. ගෑවුණත් ඇතිලු. ඒකට ගෙවන්න ඕනේ මේ රටේ තියෙන ඒවියේෂන් මොකක් හරි සිවිල් ඒවියේෂන් එකට ගෙවන්න ඕනේ ලොකු ගාණක්. තේනවද කියන එක? ආයි මේ බිම ගාවගෙන හොම්බෙන් යන්න ඕනේ නැහැ. තේනවද කියන පතන්දරේ? රයිට් ගිහිල්ලා ඒ කියන්නේ රන්වේ එකේ ගෑවුණත් ඇතිලු. ඒ බර ගාණක් ගෙවන්න ඕනේ ඩොලර් මන් දන්නේ කොච්චර 30000 40000 50000 මන් දන්නේ කියද කියලා ඒ අදාළ ගාණ ගෙවන්න ඕනේ. ඒතොර මං හැව්වා හරි දැන් හිතහල්ලා කො දැන් ලංකාවේ ඉඳන් ඉංගලන්ඩ් යනකොට මගදී මිනිහෙකුට අසනීපද? උන් වෙන කොහේ හරි මන් දන්නේ මොකක් හරි රටක පාකිස්තානයේ කියලා හිතන්නකෝ. හරි. පාකිස්තානයේ එයාපෝට් එකෙන් ලෑන්ඩ් කරනවා ෆ්ලයිට් එක. ලෑන්ඩ් කළා අර මිනිහයාට අගල ඉදින් යනවා. මිනිස්සු ජීවිතේ වැදගත්ද මොනවා වෙතත් ලෑන්ඩ් කළා අර මිනිහයාව ගෙනියන. එතකොට ඊට පස්සේ මං හැව්වා දැන් එතකොට දැන් අර ලෑන්ඩ් කරපු හින්දා රන්වේ එකේ ඒකට ගෙවන්න ඕනේ පාකිස්තානට ගෙවන්න එපැයි. හරිද? අර පාකිස්තානෙට ගෙවන්න එපා යම් මුදලක්. එතකොට ඒක ගෙවන්නේ කවුද? අර මිනිස්සුගෙන් අය කරගන්නවද? අයියේ ඒක විතරක් නෙමෙයි කියලා කිව්වා. එතන තමයි ලස්සන කතන්දරේ. අංක 1. ෆ්ලයිට් එකක් ළඟ ලෑන්ඩ් කරනවා නම්, ඔහොම උස්සලා ආපහු ලෑන්ඩ් කරනවා නම්, ඒ ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන්න බෑලු ළමයි, ඒ ෆ්ලයිට් එකේ තියෙන තෙල් ප්‍රමාණය අනුව. රයිට්. ඒ ෆ්ලයිට් එක ලෑන්ඩ් කරනකොට, ඒ ලෑන්ඩ් කරනකොට ඒ ටැංකියේ තියෙනලු ලිමිටඩ් තෙල් ප්‍රමාණය. ඒ තෙල් ප්‍රමාණය බර්න් කරන්න ඕනේ. නැත්තම් ලෑන්ඩ් කරන්න බෑලු ෆ්ලයිට් එක ගිනි ගන්න පුළුවන්. තේරුණාද? එතකොට ඒ වගේ වෙලාවල් වලදී ෆ්ලයිට් එක කරන වැඩේ මොකද්ද? ෆ්ලයිට් එක උඩින් ඉඳන් අර ඉමර්ජෙන්සි සිටුේෂන් එකේදී ෆ්ලයිට් එක ඔයිල් බර්න් කරනවලු, ෆුවෙල් බර්න් කරනවලු, ඔයිල් නෙමෙයි ෆුවෙල් බෝල් බර්න් කරනවලු. මට කිව්වා දැකලා තියෙනවද කියලා ඇහුවා. ප්ලේන් එකක් මෙහෙම තියෙද්දී සුදු ඉරක් නෙමෙයි, දැන් ප්ලේන් එක මෙහෙට යනවායි කියලා හිතන්නකෝ. කළු පාට ඉරක් යනවා නම් ඒ කරන්නේ පයිලට් ඔයිල් බොනවා කරනවද? බර්න් කිරිල් ලක්ලු කරන්නේ. ෆ්ලයිට් එක යනකොට උඩ මම දැකලා තියෙනවා කළු පාට ඉරි දෙකක් යවනවා නම් ඒකෙන් කරන්නේ ඒ ඔයිල් බර්න් කරනවා, ෆුවෙල් බර්න් කරනවා. එතකොට බර්න් කළලු බිමට ලෑන් කරන්නේ. ඇයිද? අර මරුයකට හාට් ඇටැක් සා ඉන්නවා ඉන්න මිරිපුලන් මිනිස්සු 300ක් 600ක් ලොකු යාපස යන 1000ක්වත් ඉන්න පුළුවන්. තේරෙනවද කියන එක? එතකොට ඔයිල් බර්න් කරනවා. ඊට පස්සේ මං හැව්වා ඉතින් බං ඊට පස්සේ තෙල් ගහන්නත් එපැයි.
සුකි ඔව් අයි එතකොට වෙනම තෙල් ගහන්න ඕනලු ආපහු එංගලන්තෙට යන. ඒදි ෆ්ලයිට් එකේ ගිනේනේ එංගලන්තෙට. මේ එංගලන්තෙට යන්න බෑ ෆ්ලයිට් එක. ඉතන පොයි ශ්‍රී ලංකාවේ ඉඳන් එංගලන්තෙට යන ෆ්ලයිට් එක. මගදී පකිස්තානයෙන් බෑ. පකිස්තාන එයාපෝට් එකට සල්ලි ගෙවන්න ඕනේ. ෆ්ලයිට් එකට තෙල් ටික ගහන්න ඕනේ. ඊළඟ එක ෆ්ලයිට් එකක් සාමාන්‍යයෙන් එයාපෝට් එක තියාගන්නේ ළමයි පැය දෙකයි. පැය දෙකට වඩා හිටියොත් පැයකට රුපියල් 15000කට රුපියල් නෙමෙයි ඩොලර් 15000ක්ද හෝ ඊට වඩා විශාල ගාණක් වදිනවලු කියලා. හරිද? එතකොට පැය දෙකකට වඩා තිබ්බොත් එහෙම හදිසිය නිකන් හිතන්නකෝ ඒ එයාපෝට් එක ළඟ තිබ්බ පොඩි normal එයාපෝට් එකක් ඒකට ගහන්න ෆ්ලයිට් එච්චර තෙල් ගොඩක් නැහැ කියලා. එහෙම වුණොත් එහෙම තෙල් බවුසර් එකක් අරු නවත්තම් බලන් ඉන්නවා. ඊටස් මං හැව්වා ඉතින් බං අරුට අරුට ඔච්චර ගාණේ බිලක් දානවද කියලා. ඊටස් කිව්වා සාමාන්‍ය පැසෙන්ජර්ට ඒ බිල දාන්නේ නැහැ. ලු පැසෙන්ජර්ට ඒ බිල දැම්මොත් ඌට ආපහු හොඳලා හිටියත් හටරක් ඇදලා මැරෙනවා. තේරෙනවද? ඒක සාමාන්‍යයෙන් ඒ එයා ලයින් එකෙන් කර ගන්නවලු. ඉතින් එහෙම අවස්ථා ගොඩක් අඩුයිලු. හැබැයි නොවිච්ච අවස්ථා නැහැලු. නැහැ කියලා කියන්නේ නැහැලු. එහෙම අවස්ථා ගොඩක් අඩුයි. රයිට්. මාර වැදගත් දෙයක් මම ඉගෙන ගත්තා. රයිට්. මේ එහෙම දේවල් තියනවා ලෝකේ. හරි. මම නිකන් ඔය ඔයගලන්ට මම දැනගත්ත දේ ඔයගලොත් එක චුට්ටක් කිව්වේ. මතක තියාගන්න එහෙම දේවල් ලෝකේ තියෙන. ඉතින් ඒකෙන්ද හරි ලස්සන ශේෂ්ත්‍රයක්. රයිට්. උඩින් යනවා කියලා කියන්නේ. ඉතින් සෙල්ලම් නැහැ. හරි. යන්න කැමති නම් පයිලට් කෙනෙක් එහෙම වෙන්න කැමති නම් ඒවියේෂන් කම්පැනිස් තියනවා. ගොඩක් තැන් තියෙනවා පයිලට් කෙනෙක් වෙන්න. රැකියා වැටුප් ඉතාමත් ඉහළ මට්ටමේ දියෙන්නේ. අම්මා සුම්ම සැලරි දියෙන්නේ. රයිට්. ලෝකේ කාටද ළමයි? හරිද? දැන් සාමාන්‍ය පයිලට් කෙනෙක් වුණොත් එහෙම දැන් හිතනකෝ වා ශ්‍රී ලංකාවේ එයාලයින් එකේ ඉන්නවා කියලා. ශ්‍රී ලංකා ඉංග්ලන්ඩ් එකට. ශ්‍රී ලංකා ඉංග්ලන්ඩ්. දැන් ඔයා අද ගිහිල්ලා ඉංගලන්තේ අද උදේ ලංකාවෙන් ෆ්ලයිට් එකක් ගෙනිච්චා. හිතනකෝ හෙට උදේ වගේ එනකොට පැය 27ක්ද කොහෙද යනවලු මම දන්නේ මට මතක නැහැ හරියට වෙලා. හෙට උදේ වෙනකොට ඔයා ඉංගලන්තෙන් ලෑන්ඩ් කළා කියලා හිතනකෝ ෆ්ලයිට් එක. හරි. අපේ කටුනායකෙන් ගිහිල්ලා ඉංගලන්තේ කටුනායක ලෑන්ඩ් කළා. එතකොට ඒ ලෑන්ඩ් කළා ඒක ආයි අනිත් පැත්තට ඊට පස්සේ අර මේ කොළඹ කකුරු කතරගම බස් එක වගේ කතරගමට ගිය ගමන් අනිත් පැත්ත කරකොල අපහ කොළඹ ගන්න නැහැ. රයිට්. ඊට පස්සේ ඉවර තව වැඩ ඇති කරන්න. රයිට්. එතකොට එහෙ ඉන්නවලු තව කැබින් ක්‍රූ එකක් රෙඩි වෙලා ඔයා ආපු ෆ්ලයිට් එක අනිත් පැත්තට ගෙනියන්න. එයා දාලා ටයිම් එකට අනුව ආපු ෆ්ලයිට් එක අනිත් පැත්තට ගෙනියන්න තව කැබින් ක්‍රූ එකක් ඉන්නවා. ඔයාගේ ෆ්ලයිට් එක එන්නේ නැහැ. එතකොට ඔයාට දවස් දෙකක්ද තුනක්ද කොහෙද? ඒ රටේ රෙස්ට් කරන්න ටයිම් එක දෙනවා. තේරෙනවද කියන එක? ඉතින් මේ වගේ සැපවත් ජීවිත ඉතින් නිකන් හරියට හිතලා බලන්න ඕනේ ඉතින් කොහොමද කියලානේ. හරි. ඉතින් මේ වගේ ලෝකේ වටේ රවුම් ගහන්න පුළුවන්. ඉතින් එක්තරාකාරයක වාසනාවන්ත ජොබ් එකක්. හැබැයි ඉතින් රිස්ක් එක අවදානම ඉතාම තියෙනවා. හරි. අපි මේ වචන ගැන කතා කරමු. පළවෙනි එක නා ක්‍රියායන තත්ත්වය. ක්‍රියායන තත්ත්වය. රයිට් මේ PCB එකේ තිබ්බ වචන ටික හා අවස්ථා ටික. ක්‍රියායන තත්ත්වය කියන්නේ මොකක්ද දන්නවද? මෙන්න මේකයි. අදාළ ක්‍රියායනය හොඳට අහගන්න. අදාළ ක්‍රියායනය ක්‍රියායන රූපසටහනේ පවතින ස්ථානයේ. රයිට්. ඔන්න ඔකට තමයි අපි කියන්නේ ක්‍රියායන தත්ත්වය කියලා. තේනවද? අදාළ ක්‍රියායනේ ක්‍රියායන රූපසටහනේ පවතින එක. ඒ කියන්නේ කොහෙද රැඳී සිටිනවද? උදාහරණයක් ගත්තොත් රැඳී සිටිනවද නැත්නම් ධාවණයේද නැත්නම් අවහිරද? ඔය මොකද්ද කියන්නේ? තේනවද? තේනවද? ඒතර ක්‍රියායන தත්ත්වය කියලා කියන්නේ මොකද්ද? process state එක කියලා කියන්නේ මොකද්ද? මොකද process state එක කියලා කියන්නේ? particular process එක. එහෙම නැත්නම් අදාළ ක්‍රියායනය ක්‍රියායන රූපසටහනේ කොතනද ඉන්නේ කියන්නේ. තේරෙනවද? මේ මොහොත වෙනකොට ක්‍රියායන රූපසටහනේ ක්‍රියායනේ කොහෙද ඉන්නේ කියන්නේ. ඊළඟ එක නා තමයි process id එකනේ. process id එකනේ. ඔය process id එක කියලා කියන්නේ මොකද්ද? ක්‍රියායන වෙන්කර හඳුනා ගැනීමට. ක්‍රියායන එකිනෙකට. රයිට්. එකිනෙකට වෙන්කර හඳුනා ගැනීමට. රයිට්. ක්‍රියායන එකිනෙකට. දැන් අපේ id එක පාවිච්චි කරන්නේ අපිව හඳුනා ගන්න, වෙන්කරලා හඳුනා ගන්න. ක්‍රියායනත් එකිනෙකට වෙන්කර හඳුනා ගැනීමට දී ඇති අංකය. දී ඇති මොකද්ද? අංකේ number which has provide to identify the process ක්‍රියායන එකින් එකට හඳුනා ගැනීමට දීලා තියෙන අංක right ඊළඟ එක නා තමයි වැඩසටහන් ගණකය මේක හරි වැදගත් වැඩසටහන් ගණකය එහෙම නැත්නම් අපි මෙයාට ඉංග්‍රීසියෙන් කිව්වේ මොකද්ද මතකද program counting right හොඳට අහගන්න ක්‍රියායනය ක්‍රියාත්මක වෙනකොට ඊළඟට ක්‍රියාත්මක වෙන්න ඕනේ උපදෙස් තියෙනවනේ ක්‍රියායන ඇතුලේ උපදෙස් තියෙනවනේ ළමයි ඊළඟට මොකක් හරි ක්‍රියාත්මක වෙන්න ඕනේ උපදේශ රන් වෙනවද එන්ඩ් වෙනවද ස්වැප්ද කොහෙද ගින්ද මන්ද කොන්ද කියලා ක්‍රියායනේ ඊළඟට ක්‍රියාත්මක වෙන්න ඕනේ උපදෙස් තියෙනවනේ ඒ උපදෙස් කොහේ හරි මතකයක ගබඩා වෙලා තියෙනවා කියන්නේ මොකක් හරි මතකයක ගබඩා වෙලා තියෙනවා ඒ මතකයේ ගබඩා වෙලා තියෙන මතකයේ ලිපි ගොනුම තමයි මෙන්න මේ වැඩසටහන් ගණකය කියන්නේ රයිට් ඒ කියන්නේ මොකද්ද ක්‍රියායනයක ක්‍රියායනයක ක්‍රියාත්මක විය යුතු
මීළඟ මොනද මීළඟ උපදේශයේ right ක්‍රියානයක ක්‍රියාත්මක විය යුතු ඊළඟ උපදේශය නැත්නම් මීළඟ උපදේශයේ right ඊළඟ ක්‍රියාත්මක යුතු ඊළඟ උපදේශයේ මතක ලිපි ගොනුව මතක ලිපි ගොනුව ඒ කියන්නේ කොහෙද ඕක තියෙන්නේ කියන එක එනද කොහෙද ඊළඟට තියෙන්න ඕන එක කොහෙද ඊළඟ තියෙන්න ඕන උපදේශ තියෙන්න ඕනේ කියන එනද කියන කතන්දරේ right ඊළඟ එක නා ක්‍රියාන රෙජිස්ටර් ඊළඟ එක නැන්නේ ක්‍රියාන රෙජිස්ටර් හවුද ක්‍රියාන රෙජිස්ටර් කියන්නේ මොනවද තමයි රෙජිස්ටර් මෙමරි කියන එකනේ දැන් රෙජිස්ටර් right ක්‍රියාන රෙජිස්ටර් නේ කියන්නේ දැන් රෙජිස්ටර් කියලා කියන්නේ රෙජිස්ටර් මතකේනේ සාමාන්‍ය අපි සරලව ගත්තොත් එහෙම එතකොට මේ දැන් ක්‍රියායනේ ක්‍රියාත්මක වෙනකොට දත්ත රඳවාගෙන තියෙන රෙජිස්ටර් ටික තමයි මෙතනට එන්නේ ක්‍රියාන රෙජිස්ටර් කියලා කියන්නේ ක්‍රියායනය right ක්‍රියාත්මක විට දැන් මේගොල්ලන්ගේ දත්ත තියාගන්නේ රෙජිස්ටර් මතකේනේ ක්‍රියාත්මක විට දත්ත දැන් මේ තියෙන ක්‍රියායනේ දත්ත මේ තියෙන්නේ මීළඟට ක්‍රියාත්මක මීළඟ උපදේශ හා ඒක මතක තියාගන්න වැඩසටහන් ගණකේ මේක පටල ගන්න එපා ක්‍රියායනේ ක්‍රියාත්මක වෙන විට දත්ත ගබඩා කර ඇති රෙජිස්ටර් තමයි මේක ඇතුළත කතා කරන්නේ රෙජිස්ටර්ස් which used to store the process information නැත්නම් process data ඒකට තමයි ඔක පාවිච්චි කරන්නේ right ඊළඟට එන්නේ IO information නේ input output information නේ ඒ කියන්නේ මොකක්ද දන්නවද? ඒ අදාළ ක්‍රියායනේ ක්‍රියාත්මක වීමට අදාළ ආදාන හෝ ප්‍රතිදාන තියෙනවද කියලා බලන්න. නැත්නම් ආදාන ප්‍රතිදාන උපාංග තියෙනවද කියලා බලන්න. හරි එහෙම තියෙනවා නම් ඒ උපාංග ලැයිස්තුව මොනවද කියලා අහන්න. ක්‍රියායනය ක්‍රියාත්මක වීමට අවශ්‍ය ආදාන ප්‍රතිදාන උපාංග ලැයිස්තුව List of input and output devices which used to which needs for the process right ඔන්න ඔය ටික තමයි ළමයි ක්‍රියායනයක් ඇතුළේ අපිට අවශ්‍ය වෙන දේවල් ටික right ඔය ටික තමයි අර වචන ටිකේ තේරුම මොකද්ද බලන්නේ කියන ක්‍රියායන தત્ත්වය ක්‍රියායන தત્ත්වය කියලා කියන්නේ මොකද්ද ඒ අදාළ ක්‍රියායනය ක්‍රියායන රූප සටහනේ දැන් පවතින ස්ථාන දැන් පවතින ස්ථානේ right current location where the process locate in the process state diagram right again run එකේද ready එකේද new එකේද swap ද blah ද blah ද කි process id එක the id which used to identify the process නැත්නම් the number which used to identify the process එක process එකේ ක්‍රියායනය වෙන් කරලා හඳුනා ගන්න අංකය වැඩසටහන් ගණකය වැඩසටහන් ගණකය කියලා කියන්නේ මොකක්ද මීළඟ උපදේශ හොඳට මතක තියාගන්න මීළඟ උපදේශ ගවඩා වෙලා තියෙන මොකද්ද මතක ලිපි ගොනු ඊළඟට register 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 කියලා කියන්නේ මොකද්ද මතකයක් නේ ක්‍රියාත්මක වීමේදී දත්ත ගවඩා කරලා තියෙන register ටික පහ ක්‍රියාත්මක වීමට අවශ්‍ය ආදාන ප්‍රතිදාන විස්තර ටික අපි ආදාන ප්‍රතිදාන උපාංග විස්තර ටික IO information එකට තියෙන්නේ right හරි ටටක් ගාලා අපි එක එක කෙනාගෙන ලියාගෙන යම් පළවෙනි කෙනා ලියාගෙන ක්‍රියායන தত্ত্বය ඉක්මනට එන්න ක්‍රියායන தত্ত্বය ඉක්මනට එන්න පළවෙනි කෙනා ක්‍රියායන தত্ত্বය හරි එක ක්‍රියායන தত্ত্ব එලියා ගන්න process state එක. ඒ කියන්නේ මොකක්ද දන්නවද? අදාළ ක්‍රියායන ක්‍රියායනය ක්‍රියායන රූප සටහනේ පවතින ස්ථානය. අදාළ ක්‍රියායනය ක්‍රියායන රූප සටහනේ පවතින ස්ථානය. අපේම කොච්චර හොඳයිද කියලා කියනවනම් 652 ටත් සමහර register වෙලා තියෙනවා. බලන්න කොච්චර හොඳ ළමයිද කියන්නේ. Right. අදාළ ක්‍රියායනය ක්‍රියායන රූප සටහනේ පවතින ස්ථානය. The process නැත මේ process state කියලා කියන්නේ the location where the process stay example ඕන රැඳී සිටින අවස්ථාව ධාවනය වෙන අවස්ථාව example running state executing state මොකක් හරි ක්‍රියායනය ක්‍රියාන රූප සටහනේ මොන අවස්ථාවේද පවතින්නේ ඊළඟට process id එක process id මොකද process id එක කියලා කියන්නේ ක්‍රියායනය හඳුනා ගැනීම සඳහා භාවිතා කරන ක්‍රියායනය අනන්‍යව හඳුනා ගැනීම සඳහා භාවිතා කරන අංකය ලියාගන්න ක්‍රියායන අනන්‍යව හඳුනා ගැනීමට භාවිතා කරන අංකය ක්‍රියායන අනන්‍යව හඳුනා ගැනීමට භාවිතා කරන අංකය the number which used to identify the
process uniquely. You can win a winner, mama. That's the uniquely identification of the number, that's the unique number which used to identify the process. The unique number which used to identify the process. Kriyayana ekinekata wen kara handuna ganeemata di athi ankaya. Handuna ganeeme ankaya. Ilanga ekkena mokadda weda satahan ganakaya. Ikma liya ganna. Ilanga eka weda satahan ganakaya. Weda satahan ganakaya. Mokadda weda satahan ganakaya kiyala kiyanne? Kriyayaneka kriyaatmaka viya yutu නැතනම් ක්‍රියායනයක මෙහෙම ලියා ගන්න. ක්‍රියායනයක ඊළඟට ක්‍රියාත්මක විය යුතු මතක උපදේශෙහි ලිපි ගොනුවට. මෙහෙම ලියා ගන්නකෝ. ක්‍රියායනයක ඊළඟට ක්‍රියාත්මක විය යුතු ක්‍රියායනයක ඊළඟට ක්‍රියාත්මක විය යුතු හරිද? ක්‍රියායනයක ඊළඟට ක්‍රියාත්මක විය යුතු උපදේශෙහි මතක ලිපි ගොනුව නැත්නම් මතක ලිපි යොමුව කියලා ලියුවත් ප්‍රශ්නයක් නෑ ගොනුවත් හරි යොමුවත් හරි ඔය දෙක අතර වෙනසක් තියෙනවා පොඩි යොමුව කියලා ලියනකොට මතක ලිපි යොමුව the memory address of the next instruction The memory address of the next instruction, which going to execute next. Kriyayaneka ilangata kriyatmaka viyutu upadesehi mataka lipi yomuwa. Kriyayaneka ilangata kriyatmaka viyutu upadesehi mataka lipi yomuwa. The memory address of the next instruction. Which needs to execute. ඊළඟ එක නะ ක්‍රියායන register ක්‍රියායන register right ක්‍රියායන register මොකද ක්‍රියායන register කියලා කියන්නේ ක්‍රියායනේ ක්‍රියාත්මක තත්වේ කොහ ක්‍රියායනේ ක්‍රියාත්මක විට දත්ත කබඩා කර ඇති register register වර්ග කියන එකත් වචනවා වටිනවා register වර්ග register වලට වඩා register වර්ග right ලියගෙන ක්‍රියායනේ ක්‍රියාත්මක විට ක්‍රියායනේ ක්‍රියාත්මක විට දත්ත ගබඩා කරගනු ලබන ක්‍රියායනේ ක්‍රියාත්මක විට දත්ත ගබඩා කරගනු ලබන ක්‍රියායනේ ක්‍රියාත්මක විට දත්ත ගබඩා කරගනු ලබන register වර්ගය the type of register වර්ගය the type of register which used to 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 store the process information which used to store the process information kriyayane vistara tika gabada karana tatta rupasata
මේ ඔගලන්ට මොකුත් ඇහුන්නේ නැද්ද? හරි. මේ හරි. අයියෝ සල්. ආදාන ප්‍රතිදාන තොරතුරු ටික නේද ලිව්වේ නැත්තේ? ආදාන ප්‍රතිදාන තොරතුරු ටික නේද ලිව්වේ නැත්තේ ලියාගන්න ක්‍රියායනේ ක්‍රියාත්මක වීමට අවශ්‍ය ආදාන ප්‍රතිදාන උපාංගවල තොරතුරු. නැත්නම් ආදාන ප්‍රතිදාන උපාංග ලැයිස්තුව කියන එක තමයි ඔතනට the list of information the list of input output devices which need to the process to execute the list of input output devices information which needs to execute hari ek minute liya ganna eka saha vinadiyak denna chutta kiyo gana lamai hondara oy kathawa එක් මිනිහ චුට්ටක් කියව ගන්නටක් ගාලා සෙනිකව පොඩ්ඩක් කියව ගන්නටක් ගාලා අවසාන එක අපව චුට්ටක් කියන්නේ කියලා තියෙනවා මොකද්ද අවසාන එක කියලා කියන්නේ ලාන්තිම එක මොකද්ද මොකද්ද මං කිව්වේ මම මතක නැහැ ක්‍රියායනේ ක්‍රියාත්මක වීමට අවශ්‍ය ආදාන ප්‍රතිදාන උපාංගවල ලැයිස්තුව ක්‍රියායනේ ක්‍රියාත්මක වීමට අවශ්‍ය ආදාන ප්‍රතිදාන උපාංගවල ලැයිස්තුව ක්‍රියානේ ක්‍රියාත්මක වීමට අවශ්‍ය ආදාන ප්‍රතිදාන උපාංගවල ලැයිස්තුව ක්‍රියානේ ක්‍රියාත්මක වීමට අවශ්‍ය ආදාන ප්‍රතිදාන උපාංගවල ලැයිස්තුව හරිද රයිට් මෙතන නිකන් වැඩේ සෙට් කට්ටිය අතුස්සන් මෙතන නිකන් වැඩේ තේරුණා කට්ටිය තේරුණා කට්ටිය අතුස්සන් ටක් ගන්න දැන් මේකේ අමුතුවෙන් මහ ලොකු රොකට් සයන්ස් එකක් මේක ඇතුලේ නැහැ නේ. රයිට් මේකේ මම කිව්වේ ක්‍රියායනයක තියෙන PCB එක ගැන තමයි කියලා දුන්නේ. රයිට් ප්‍රොසෙස් කන්ට්‍රෝල් બ્લોක් එක. ඒක ඇතුලේ තියෙන විස්තර ටික තමයි මේ කිව්වේ. චුට්ටක් ඔය පාඩම් කරගන්න ඕනේ කොටස තියරි ගැල්. රයිට්. ඔන්න දැන් ලොජිකල් පාර්ට් එකට එන්න. ලියාගන්න මාතෘකාව සන්දර්භ සුචය. සන්දර්භ සුචය. මොකද්ද? සන්දර්භ සුචය. ලියාගන්න මාතෘකාව සන්දර්භ සුචය. සන්දර්භ සුචය නැත්නම් අපි කියන context tag. හොඳට මේක තේරුම් ගන්න. මාරම් වැදගත්. අම් බාණක වැදගත් කොටස. සන්දර්භ සුචය. නැත්නම් context diagram. context tag. මොකද්ද මේ සන්දර්භ සුචයක් එහෙම නැත්නම් context diagram එකක් කියලා කියන්නේ. හොඳට තේරුම් ගන්න. හරිද? සන්දර්භ සුචයක් එහෙම නැත්නම් කන්ටෙක්ස්ට් ඩයග්‍රෑම් එකක් කියලා කියන්නේ මෙන්න මෙහෙම කතන්දරයක්. දැන් සාමාන්‍යයෙන් ළමයි පරිගණකයේ සකසණය ගත්තාම හරි හොඳට අහගන්න. කම්පියුටර්ගේ ප්‍රොසෙසර් එක. එහෙම නැත්නම් පරිගණකයේ සකසණය ගත්තාම ඒ සකසණය එහෙම නැත්නම් ප්‍රොසෙසරය අවස්ථාව දෙන්නේ එක මොහොතකදී එක ක්‍රියායනයක් ධාවනය වෙන්න. ඒ සකසණය අවස්ථාව දෙන්නේ එක මොහොතකදී එක ක්‍රියායනයක් ධාවනය.
තේනවද? සකසනේ ගත්තාම සකසනේ chance එක දෙන්නේ 1 per 1 right එකට එකයි එක වෙලාවකදී දෙකයි අපේ උන් වගේ එක වෙලාවකදී දෙක තුන රන් කරන්නේ නැහැ එක වෙලාවකදී කීයද දරුවෝ එකයි ඒක තමයි සකසනේ chance එක එක වෙලාවකදී එක්කෙනයි තේරුණාද එක වෙලාවකදී කීයද නේද එක්කෙනයි ඕක තමයි සකසනේ වැඩි එතකොට හිතන්න අපි ගමු ක්‍රියායන දෙකක් හොඳට මේක අහගන්න මේ සන්දර්භ සුචි මාතෘකත්ම කරනවා හරිද මේ කතා කරන්නේ සන්දර්භ සුචි ගැන හිතර අහගන්න සන්දර්භ සුචි නැත්නම් කොන්ටෙක්ස්ට් එක හිතන්න මම ප්‍රොසෙස් දෙකක් ගන්නවා P1 P2 කියලා P1 P2 කියලා ගන්නවා ප්‍රොසෙස් දෙක P1 සහ P2 කියලා ප්‍රොසෙස් දෙකක් තියෙනවා දැන් එක වෙලාවකදී එක්කෙනයි ධාවනය වෙන්නේ එක වෙලාවකදී කවුද ධාවනය වෙන්නේ එක්කෙනා දැන් ඔයා හිතන්නේ ඕ සකසණයට ඕන එක දෙන්නේ කවුද දැන් මෙතන ක්‍රියායන දෙකක් තියෙනවානේ මේකෙන් දැන් ඔයා දුවන්න දැන් ඔයා නවතින්න ආහරි දැන් ඔයා දුවන්න කියලා කවුද තොර දෙනව ඇත්තේ ඔයාට හිතන විදිහට කවුද ඔක තෝරනව ඇත්තේ ඔයාගේ අදහස කියන්න බෑ කවුද ඔක තෝරනව ඇත්තේ මැසේජ් එකක් දාන්න බෑ ඒ කියන්නේ මොන ක්‍රියායනේද දැන් ධාවණය වී යුත්තේ මොකද්ද දැන් නවතින්න ඕනේ කියන එක තෝරන්නේ කවුද ඔයාට හිතන විදිහට කවුද ඩගල මැසේජ් එකක් දාන්න ඉක්මනට මැසේජ් එකක් දාන්න බා. ඒ කියන්නේ දැන් අපි හිතාගෙන හිටියේ ළමයි පරිගණකේ හાર્ඩ්වෙයාර් එක කියලානේ වැඩ්ඩා. නෑ. හાર્ඩ්වෙයාර් එක නෙමෙයි වැඩ්ඩා. රයිට් හොඳට මතක තියාගන්න. හાર્ඩ්වෙයාර් එක නෙමෙයි වැඩ්ඩා. දැන් මෙහෙම හිතන්නකෝ. රයිට්. මෙහෙම හිතන්නකෝ. මේ ඉන්නේ මං හිතනවා මේවා ස්පීකර් ෆෝන් එහෙම නැත්නම් සද්ද දාලා නැතුව ඇති කියලා ඈ. හරි. එහෙම දාලා තියෙනවා නම් හංග ගන්න ජුට්ට මේ කතන්දරේ ඉවරයි. මේ ඉන්නේ ඔයගලගේ ඉදර ෆාදර් මේ ඉන්නේ ඔයගලගේ ඉදර මදර් හරිද රයිට් එතකොට මට චුට්ටක් කියන්න හරි මේවා සයිලන්ට් දාලා නැත්නම් හෙඩ්සෙට් දාලා අහගන්න දැන් මට චුට්ටක් කියන්න ගෙදර එළියේ කට්ටියට පේන්න යහපැත්තේ ගෙවල් වල මිනිස්සුන්ට පේන්න රයිට් වැඩ දාලා සද්ද දාලා ගේ පාලනය කරන්නේ ගෙදර අවශ්‍ය දේවල් ටික කරන්නේ වැඩ කටයුතු ටික කරන්නේ ඔක්කොම කරන්නේ කවුද අම්මද තාත්තද ෆාදර්ද මදර්ද එෆ්ද එම්ද මොකද දැන් ටකල යන බර මැසේජ් එක ඉක්මනට යන්න බා රයිට් වැඩ දාලා සල්ලි වියදම් කරනවා සල්ලි හම්බ කරනවා පොඩි උන්ට ගහනවා ගෙදර දේවල් ටික පාලනය කරනවා ඒ ඔක්කොම කරන්නේ කවුද කවුද කරන්නේ කවුද කරන්නේ කවුද කරන්නේ තාත්ත තාත්තගෙන ඉච්චි. හැබැයි ගෙදර ඇතුලේ ඉන්න ඔයා දන්නවා තාත්තා වැඩ කරන්නේ කාගේ උපදෙස් වලට අනුවද? තාත්තා වැඩ කරන්නේ කාගේ උපදෙස් වලට අනුවද? කාගේ උපදෙස් වලට අනුවද? අම්මාගේ උපදෙස් වලට අනුවනේ. හරි. දැන් මෙහෙම හිතන්න. කම්පියුටරේ හાર્ඩ්වෙයාර් එක ෆාදර් වගේද මදර් වගේද? කම්පියුටරේ හાર્ඩ්වෙයාර් එක ෆාදර් වගේද මදර් වගේද? එනතම් පරිගණකේ හાર્ඩ්වෙයාර් එක දෘඩාංග ටික දරුවෝ තාත්තා හાર્ඩ්වෙයාර් පාට් එක කම්පියුටරේ මෘදුකාංග ටික කවුරු වගේද දැන් ඉතින් තාත්තා හાર્ඩ්වෙයාර් වගේ නම් මෙයා කවුද අම්මා කවුද මෘදුකාංග ටික හાર્ඩ්වෙයාර් ටික තමයි බර දාලා වැඩ කරනවා රත් වෙනවා ෆෑන් දාලා අපි කූල් කරනවා ලයිට් යවන ඔක්කොම කරන හැබැයි හાર્ඩ්වෙයාර් පාලනය කරන්නේ කවුද හાર્ඩ්වෙයාර් ටික පාලනය කරන්නේ කවුද සොෆ්ට්වෙයාර් ගෙදර කතන්දරේම තමයි කම්පියුටර් ඇතුලේ. තේනවාද කිව්ව කතන්දරේ? ගෙදර කතන්දරේම තමයි කම්පියුටර් ඇතුලේ වෙන්නේ. සොෆ්ට්වෙයාර්ස් ටික හાર્ඩ්වෙයාර් ටික පාලනය කරන්නේ සොෆ්ට්වෙයාර්. දැන් බලමු මේකට යන්. දැන් එතකොට ඔය කතාව දන්නවනේ. රයිට්. දැන් මට කියන්න. හරි දැන් මට කියන්න. ක්‍රියායන ධාවනය වෙන්නේ මොකේද? ප්‍රොසෙස් රන් වෙන්නේ මොකේද? කවුද ප්‍රොසෙස් ටික රන් කර ඒ කියන්නේ රන් වෙන ස්ථානය මොකද්ද? ක්‍රියායන ටික ධාවනය වෙන්නේ මොකේද? ක්‍රියායනය ධාවනය වෙන්නේ මොකේද? ක්‍රියාන් රූපසරහනේ ධාවණය වෙන අවස්ථාව කියලා ගත්තොත් ඒ ධාවණය වෙන අවස්ථාව දින්නේ ඒ ධාවණය වෙන්නේ වෙනවයි කියන්නේ මොකද්ද කොහෙද ඒ ක්‍රියායනේ ධාවණය වෙන්නේ හાર્ඩ්වෙයාර් එකද සොෆ්ට්වෙයාර් එකද ක්‍රියායනේ ධාවණය වෙනවයි කියලා කිව්වොත් ඒ ක්‍රියායනේ ධාවණය වෙන්නේ කොහෙද ස්ථානය මොකද්ද හાર્ඩ්වෙයාර්ද සොෆ්ට්වෙයාර්ද ඉක්මන යන මැසේජ් ඉක්කකන් කොහොම ස්ථානය කියන්නේ නෑ
නෑ software නෙමෙයි ළමයි. ක්‍රියායනේ ධාවණය වෙන්නේ සකසනේ. ප්‍රොසෙසරේ. ක්‍රියායනේ ධාවණය වෙන්නේ සකසනේ. එහෙම නැත්නම් ප්‍රොසෙසරේ. ප්‍රොසෙසරේ කියන්නේ hardware එකක්ද software එකක්ද? Hardware එක. දැන් මේ P1 ධාවණය වෙනවා නම් P1 ධාවණය වෙන්නේ සකසනේ. P2 කියන ක්‍රියායනේ ධාවණය වෙනවා නම් P2 ධාවණය වෙන්නේ කොහෙද? සකසනේ. එතකොට සකසනේ කියලා කියන්නේ hardware. මේ hardware එක පාලනය කරන්නේ කවුද? ඔයාලට හිතන්න පුළුවන්ද කවුද පාලනය කරන්නේ? මේ hardware එක පාලනය කරන්නේ කවුද? කවුද මේක පාලනය කරන්නේ? මන්නන් නෙමෙයි. කවුද පාලනය කරන්නේ? කවුරු කියලාද හිතන්නේ? මේක පාලනය කරන්නේ දරුවෝ අර මං කිව්වේ තාත්තාව අම්මා පාලනය කරනවා වගේ මේක පාලනය කරන්නේ software එකකින්. පරිගණකයේ සියලුම hardware පාලනය කරන ප්‍රධානම software එක තමයි මොකද්ද? මෙන්න මේක. කවුද? කවුද? OS. තේරුණාද? කවුද software එක? OS එක. එහෙම නැත්නම් මේකත්. දැන් මේ ක්‍රියායන දෙකක් සන්දර්භ switch එක කියන්නේ මෙහෙමනේ. දැන් switch එකක් ගන්න. දැන් මේ තියෙන්නේ switch එකක්. දැන් මෙතන ඔයාලට light එකක් පේනවා ඇති. මේ light එකට switch එකක් තියෙනවා මේ. Off on off on off on. තමයි පාටක් මාරු ගන්න පුළුවන් මේ. on එක පාටක්, එක පාටක්, එක පාටක්. මම දැන් ඔයගලන්ට පාටවල වෙනස්කම් පේනවද කියලා. Right? දැක්කද? හරි. Multi color. Off on off on. switch එකක් ගන්නේ. switch එකක් ගත්තම switch එකේ මූලික වශයෙන් තියෙන අවස්ථා දෙක. switch වෙනවා. switch වෙනවා කියන එකේ තව අර්ථයක් තමයි ළමයි මොකද්ද එකෙක් නැතුව ඊළඟ එකට යනවා අර දැන් ඔන්න එකේ තියෙන කව ස්විච් වුණාම ඔෆ් වෙනවා ඒක අවස්ථාවකට එතකොට සන්දර්භ ස්විචය කියලා කියන්නේ මොකද්ද සන්දර්භ ස්විචය කියන්නේ මොකද්ද ක්‍රියායන දෙකක් තියෙනකොට ඒ ක්‍රියායන දෙක මේ කරන් වෙලා මේ කරන් කරන්නේ කොහොමද මේ කරන් වෙලා මේ කරන් කරන්නේ OS එකෙන් මේ දෙන්නව රන් කරන හැටි විස්තර කරන රූප සටහන මොකද්ද process state diagram මේ sorry context switch එක කියලා කියන්නේ මොකද්ද සන්දර්භ දෙකක් හෝ කීපයක් අපි ගමු නිකන් සන්දර්භ දෙකක් කියලා සරලව ගමුකෝ සන්දර්භ දෙකක් මෙහෙයුම් පද්ධතිය විසින් මාරු කර කර ධාවනය කරන හැටි පෙන්වන ඩයග්‍රෑම් එක රයිට් මොකද්ද මේ මාරු කර කර ධාවනය කරනවායි කියලා කියන්නේ හොඳට තේරුම් ගන්න රයිට් හොඳට තේරුම් ගන්න මම ගන්නවා මුලින්ම P1 කියන process එක හිතන්නකෝ P1 මෙන්න මෙතන ඉඳන් මෙතනට යනකම් run වෙනවා P1 එක මොකද වෙන්නේ ළමයි run වෙනවා ධාවනය වෙනවා ඔයා දන්නවා සකසනේ ඇතුළේ එක මොහොතකද වැඩ කරන්නේ එක process එකක් විතරයි කියලා අපි සරලව හිතමු රයිට් සකසනේ ඇතුළේ එක මොහොතකදී වැඩ කරන්නේ එක process එකක් විතරයි එතකොට P1 මෙතන ඉඳන් මෙතනට ධාවනය වෙනකොට දරුවෝ හොඳට මතක තියාගන්න P2 ඉන්නේ idle එකේ ඒ කියන්නේ ඌව run වෙන්න බෑනේ එක මොහොතකදී එකෙක් දුවනවා නම් P1 run වෙනකොට මූ විරිත්තන් ඉන්නවා හරි ඔන්න switch වෙන්න යන්නේ switch වෙනවා මෙයාගෙන් මෙයාගෙන් අරයා දන්වෙන්න run වෙන්න යන්නේ අන්නේ රන් වෙන ඉස්සෙල්ලා වැඩ වගේක් ඔන්න ඔය ටික හොඳට මතක තියාගන්න. ඕක තමයි OS එකෙන් තමයි කරන්නේ. ආ දැන් ඔබ නවත්තපන්. P2 වරෙන් ඔබ දුවපන් කියලා කියනවා. හැබැයි ඒ කරන් ඉස්සෙල්ලා පොඩි වැඩක් තියෙනවා මුලින්ම කරන්න. මුලින්ම වෙන දේ තමයි ළමයි P1 රන් වෙලා P1 එකේ ඉඳන් P2 ට ස්විච් වෙනකොට මුලින්ම වෙන දේ තමයි ළමයි මුලින්ම P1 ගේ PCB එක මොනවා කරගන්න ඕන්ද? සේව් කරගන්න ඕනේ. මොකද P1 ගේ PCB එක කියලා කියන්නේ. ඇයි P1 run වුණානේ. දැන් PCB එක ඇතුලේ ඔයා දන්නවනේ information පහක් තියෙනවයි කියලා. එතකොට ඕක ඇතුලේ මොනවා හරි register වල එව්වා තියෙන තත්ත්වය ඒ එක එක එව්වා වෙනස් වෙන්න ඉඩ කඩ තිබ්බා. තේරුණාද? P1 ගේ PCB එක ඒ ඔක්කොම PCB එකේ update උනේ. ඒක OS එක save කරගන්න. හරිද? OS එක save කරගන්න. ඊළඟට run වෙන්න ඉන්නේ කවුද? ඊළඟට රන් වෙන්න ඉන්නේ කවුද? P2 නේ. රයිට්. දැන් OS එකේ ආව සේව් කරගෙන දැන් වැඩේට එන්නේ P2 නේ. P2 ගේ PCB එක ළමයි මම කියනවා මොනක ලෝඩ් කරගන්නවද? රීලෝඩ් කරගන්නවා. P2 ගේ PCB එක මොනවා කරගන්නවද? රීලෝඩ් කරගන්නවා. එතකොට හොඳට මතක තියාගන්න. රයිට්. හොඳට මතක තියාගන්න. මම මෙතන ඍජු රක් ගහන්නම්කෝ මෙහෙම. රයිට් ඍජු රක් ගහන්නම්කෝ. මෙතන ඉඳන් පල්ලෙහාට P2 දුවනවා නම් P2 මොනවා වෙනවද? P2 run වෙනවා නම් මේ ලෙවල් එකේ P1 මොකද වෙන්නේ ළමයි? P1 මොකද වෙන්නේ කියන්නකෝ මුලින්ම. අන්න ඒක තේරුම් ගන්නකෝ මේ ලෙවල් එකේ P1 මොකද වෙන්නේ? අතින් ඉඳන් පල්ලෙහාට P2 දුවනවා නම් එකයිනේ දුවන්න පුළුවන් එක වෙලාවකදී. එහෙනම් P1 මොන අවස්ථාවට එනවද? පග්ගල යන મેසේජ් එක. P1 මොන අවස්ථාවට එනවද? ඉක්මනට મેසේජ්. මොකද වෙන්නේ? මොකද වෙන්නේ P1? idle වෙනවා. ඌ ඉරිතා බලාගෙන සිටිනවා. මේක වැඩ කරනකොට මූ විදිහටම බලාගෙන ඉන්න අර ගෙදර අයියේ මල්ලි දෙන්නා ඉන්නකොට
අයියට වැඩක් දුන්නාම මල්ලි විරිත් වෙනවා මල්ලිට වැඩක් දුන්නාම තාත්තා අයිය විරිත් වෙනවා අන්න ඒ වගේ සීන් එකක් තියෙනවා right තාත්තා තමයි OS එක P1 වැඩ කරනකොට මල්ලි විරිත් වෙනවා තාත්තා මල්ලිට වැඩක් දුන්නාම අයියා විරිත් වෙනවා මල්ලි දැනනවද right හරිද idle වෙනවා දැන් හිතන්න ඔන්න switch වුණා දැකල P1 run වුණා දැන් P2 run වුණා එහෙනම් P1 run වුණාට පස්සේ මොකද්ද වෙන්න ඕනේ මුලින්ම වෙන්න ඕනේ කා මොකද්ද ධාවණය වෙච්ච අන්න ඒක තමයි වැදගත්ම කතන්දරේ හරි මෙතනට එන්න ඕනේ වැදගත්ම එක මෙන්න මේක right මුලින්ම වෙන්න ඕනේ මුලින්ම රන් වෙලා ස්විච් වෙනකොට ඒ කියන්නේ මාරු වෙනකොට PCB සේව් වෙන්න ඕනේ මොකක්ද දන්නවද මුලින්ම වෙන්න ඕනේ ධාවණය වූ ක්‍රියායනේ හොඳට තේරුම් ගන්න ධාවණය වූ ක්‍රියායනේ PCB එක මොකද වෙන්නේ ළමයි මොකද වෙන්නේ සේව් කරගන්න තේරෙනවද ධාවණය වෙච්ච ක්‍රියායනේ PCB එක සේව් කරගන්න මුලින් ධාවණය වූ ක්‍රියායනේ මේ ධාවණය වුනේ P1 නේ P1 ගේ PCB එක සේව් කරගත්ත දෙක රීලෝඩ් කරගන්නවා කවද දරුවෝ රීලෝඩ් කරගන්නේ ඒ කියන්නේ නැවත ලෝඩ් කරගන්නවා කවද රීලෝඩ් කරගන්නේ රයිට් රීලෝඩ් කරගන්නවා කවද මම මෙහෙම ලියන්න අලුතින් අලුතින් ධාවණයට අවශ්‍ය ක්‍රියායනය මොනවා කරගන්නවද රීලෝඩ් කරගනින් රයිට් මොනවා කරගන්නවද රීලෝඩ් කර ගන්න. අලුතෙන් ධාවණයට යන එක කවුද? P2. එහෙනම් P2 ව රීලෝඩ් කර ගන්නවා. මෙන්න මේක තමයි අත්‍යවශ්‍යම කාරණා දෙක. මොකේදද? මොකේදද? කන්ටෙක්ස්ට් ස්විච් එකේදී. රයිට්. හරි. දැන් මට කියන්නේ මුන්දෙන් ආපහු මාරු වුණොත්. රයිට්. මුන්දෙන් ආපහු මාරු වුණොත් මට කියන්නේ දැන් මුලින්ම සේව් වෙන්න ඕන එක්කෙනා කවුද? ඊට පස්සේ එන්න ඕන එක්කෙනා කවුද? කොහොමද ඉරි ටික එන්න ඕනේ? ඩගල කියන්න බෑ. මෙතෙන්ට එන්න ඕනේ කවුද? මෙතෙන්ට එන්න ඕනේ සේව් එකක්ද ලෝඩ් එකක්ද කියලා කියන්නකෝ. සේව් එකක්ද ලෝඩ් එකක්ද කියන්නකෝ කොර මිස්සන්. මැසේජ් කරන්න. මැසේජ් කරන්න. කට්ටිය මැසේජ් කරන්න නිකන් ඔහි විරිත්තම් බලාගෙන නම් ඉන්න එපා පුතෝ. හරි උඹලට තේරෙන්නේ නැහැ ලොවෙත්. ලොවෙත් තේරෙන්නේ නැහැ. සමහර අයලා ස්ක්‍රීන් රෙකෝඩින් එහෙම දාලා මට පේනවා ගිහිල්ලා තියෙන පොඩයිට ලොයි ස්ක්‍රීන් රෙකෝඩින් දාලා යනුන්ට මම දෙන්නම් ෂොට් එක. තව දවසක් ඉතින් ඉන්නකෝ. රයිට් මගදී කරන වැඩේ වෙනම ටග් ගාල ලින්ක් එකක් දාලා කියනවා. හරි ළමයි මේ ලින්ක් එකට එන්නේ. එනවාද? ඒකෙන්ද ස්ක්‍රීන් රෙකෝඩින් නම් දාන්න එපා. හරි? උගන්නන දේ උගන්නපු වෙලාවේ තියාගන්න. නැත්නම් ඔයගොල්ලෝ ස්ක්‍රීන් රෙකෝඩින් දාගත්තාම මොකක්ද දන්නවද දෙන්නේ? කරන දේ තේරෙන්නේ නැහැ. ඕවා පස්සේ බලන්නෙත් නැහැ. බලන්න වෙලාවකුත් නැහැ. වැඩ එකට එකතු වෙනවා. වැඩේ ජෑම් වෙනවා. සංසාරෙත් එක්ක එපා වෙනවා. අන්තිමේදී එක්සෑම් උත් එක නවත්තලා. තේරෙනවද කියලා කතන්දරේ? ඒකෙන්ද ලයිව් ක්ලාස් එකේ ඉඳගෙන රෙකෝඩින් පන්තිරක්වත් එන්න එපා මම නම් කියන්නේ. පුළුවන් තරම් උත්සාහ කරන්න ලයිව් ක්ලාස් එකේ ඉඳගෙන වැඩේ කොට දුන්න. රයිට් ලයිව් ක්ලාස් එකේ ඉන්නකොට වැඩේ තේරුම් ගන්න ලේසි. දැන් මැච් එකක් වුණත් හොඳම දේ ලයිව් බලනකොට ළමයි ක්ලික් කික් එක වැඩි වෙන්නේ. ඒ වෙලාවේ බලනකොට තමයි මට සිරි මු 4 4 ගහපන් අයියෝ ගැහුවේ නැහැ මුසලියගේ කිව්ව උඩ බැලවෙන්නේ. ඒ ලයිව් ගහනකොට. රයිට්. ඉවරෙච්ච මැච් එකක් පස්සේ ආවිල්ලා PO TV එකෙන් හරි මොකකින් හරි රිවයින් කරලා බලන්න. මේ ලෝ රහක් නැහැනේ නේ. මොකද ඔයා දන්නව මේක දින්නත පෙරදුනාද මොකක්ද උනේ කියලා දන්නවනේ. ඒක ඔළුවේ තියාගෙන ඔයත් ඔය බලන් ඉන්නවා. එහෙනුත් එහෙම පේනවා. තේරෙනවද? එහෙම කික් එකක් නැහැ. ලයිව් බලන්න හැමදෙස්සම. රයිට්. දැන් මෙයා ඔයා කිව්වා සේව් වෙන කරා. ඔයා කියනවා මෙතන PCB එක සේව් කරගන්නවා කියලා. මට කියන කාගේ PCB එකද සේව් කරගන්නේ? කාගේ PCB එකද සේව් කරගන්නේ? ඉතින් කියන්න. කාගේ PCB එකද? අයි මං කිව්වේ මුලින්ම වෙන්න ඕනේ වැඩේ මොකද්ද? ධාවණය වෙච්ච එකගේ PCB එක සේව් කරගන්න ඕනේ. දැන් කවුද ධාවණය වෙච්ච එක? P2 නේ. එහෙනම් P2 ගේ PCB එක සේව් කරගන්න. හරිද? ඊළඟට කවුද? අලුතෙන් ධාවණය වෙන්න ඕනේ එක රීලෝඩ් කරගන්නවා. එහෙනම් මේක රීලෝඩ් කිරිල්ලක් නෙවෙන්නේ. මෙතන වෙන්නේ මෙතන එන්නේ මොකද්ද ළමයි? රීලෝඩ් කරගන්නවනේ. කවද රීලෝඩ් කරගන්නේ? කවද P1 ගේ දුවන් ඉන්න එක කවුද? P1 ගේ PCB එක රීලෝඩ් කරගන්නවා. හරි. දැන් මේක ඊතලෙන හැටි බලන්න. රන් උනේ මෙතන ඉන්නේ. මෙතන ඉන්නේ නැවතුනේ. මෙතන ඉඳන් මෙතනට එනවා. මෙතන ඉඳන් කොතනට එනවද? මෙතනට එනවා. මෙයා රන් වෙනවා. හරිද? මෙතනට එනකම් මෙයා රන් වෙනවා. මේක මොකද වෙන්නේ? මෙතන එනකම් මෙයා මොකද වෙන්නේ? අයිඩ්ලි. තේනවද? මෙන්න මේ අවස්ථා තුන මැද්දි ළමයි ඩොට් තුනක් තියෙනවා. ඒක ඔයගලගේ සිලබස් එකේ TG එකේ තියෙන එක මම දන්නේ නැහැ. IE dot 3 දැම්මේ කියලා නිකන් මේ දෙන්න අතර සම්බන්ධතාවයක් පෙන්වන්න නැත්නම්. ගොඩක් පොත්වල ඒක නැහැ. මම දන්නේ නැහැ ඔයගලගේ ප්‍රොෆා කොහේ පොතෙන් ඔක උස්සගත්තද කියලා. ඔන්න ඔක තමයි කතන්දරේ. රයිට්. හරිද? එහෙනම් මට කියන්න කන්ටෙක්ස්ට් ස්විච් එකක් කියලා සන්දර්භ ස්විච් එකක් කියන්නේ මොකද්ද? ක්‍රියායන දෙකක් අතර හුවමාරු වෙන හැටි විස්තර කරන රූප සටහන. Diagram which explains this switching between two process. ක්‍රියායන දෙකක් අතර හුවමාරු වෙන හැටි විස්තර කරන රූප සරණට තමයි අපි කියන්නේ මොකක් කියලාද? කන්ටෙක්ස්ට් ස්විච් එකක් කියලා. එතකොට මට කියන කන්ටෙක්ස්ට් ස්විච් එකකින් ස්විච් වෙන අවස්ථාවකදී
ස්විච් කියන වචනේ හරි පුරුදු ඉන්නේ ඔයගලන්ට. ස්විච් වෙන අවස්ථාවකදී වෙන්න ඕනේ වැඩ දෙකක් තියෙනවා. පළවෙනිටම වෙන්න ඕනේ මොකද්ද? මොකද්ද පළවෙනිටම වෙන්න ඕනේ? ධාවණය වෙච්ච process එකේ PCB එක save කරන්න ඕනේ. Right? We have to save the run already completed නැත්නම් already run process PCB. Right? දෙවෙනියට අපි මොකද්ද කරන්න ඕනේ? දෙවෙනියට මොකද්ද කරන්න? ධාවණය වෙන්න එන අලුත් එකා ඉන්නේ. ඌගේ PCB එක save කරන්න දෙයක් නැහැ නේ. ඌ තාම run වෙලා නැහැ නේ. ඌව reload කරලා ගන්න ඕනේ. නැත්නම් load කරලා ගන්න ඕනේ. තේරෙනවද කියලා කතන්දරේ? ඌව load කරලා ගන්න ඕනේ. මුලින්ම දුවපු එකාව save කරන්න ඕනේ. අලුත් එකාව load කරන්න. Right? පැහැදිලි කියලා කතන්දරේ? Right? ඔයා ඔය පාඩම් කර කර ඉන්නකොට හිතන්නකෝ IT පොත පාඩම් කරනවා. එතකොට ඔයා දුවන්නේ P1. P1 කියන්නේ IT කියලා හිතන්නකෝ. ඔන්න IT පාඩම් කරලා ඉවරයි. දැන් IT එක save කරනවා. මොකද කරන්නේ? පොත වහලා, වැඳලා, right? මාවත් මතක් කරලා වටේ ඉන්න දෙවියොත් මතක් කරලා IT එක මොකද කරන්නේ? Save කරගන්න. ඊළඟට reload කරගන්න. Reload කරගන්න කවුද? ET කියලා හිතන්නකෝ. ET පොත අරගෙන reload කරගන්න. තේරෙනවද කවුද ET කරන ගුරුවරු? බුණක සර්ලා. කවුද? අපේ රසික සර්ලා bla 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 ඉන්න ඔක්කොම ගුරුවරු ඔක්කොම ටික මතක් කරලා ගුරුවරුන්ට වැදලා දෙවියන්ට වැදලා අන්න දැක්කද එයාව reload කරගන්න. දැන් ආයෝ switch වෙනවා කියලා හිතන්නකෝ. ආයි ET වලින් ඉඳන් IT වලට. එහෙනම් ET පොත වැහුවා. ඒ ගුරුවරුන් සිහි කළා, දෙවියෝ සිහි කළා. හරි. ET පොත පැත්තකින් තිබ්බා. ආපහු load කරගන්න කවද? IT පොත මාව සිහි කරලා, IT පොත සිහි කරලා, right? හිටපු ගමන් අපේ උන් ගිහලා දෙමාපියන්වත් සිහි කරනවා ඇති. දෙමාපියන්වත් සිහි කරලා මොකද කරන්නේ? ඒක පටන් ගන්න. තේනවද කිව්ව කතන්දරේ? අන්න ඕක තමයි විශේෂත්වය. පැහැදිලිද? Right. PCB එකක් process දෙකක් අතර තනින් අඳින්න පුළුවන් කට්ටියද උස? ඒ කියන්නේ මෙන්න මේ diagram එකේ තේරුණ කට්ටිය. මං වියංගාර්ථයෙන් හැබැයි මේ diagram එකේ තේරුණ කට්ටිය. ඉක්මන අදොස්ස. Right. මේක මං එන්න ආසාවෙන් ඉන්න එල පේපර් එකට ඉ කියලා එන්නෙම නැහැ ළමයි කාලෙකින්. ආවෙම නැහැ. අතුසන්න 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 මට අනිත් මිනිස්සු බලන්න ඕනේ බැරිවුන් කවුද කියලා. දැන් මං පල්ලෙහාට ගිහලා බලනවා බැරිවුන් මොකුද කියලා. ඒ පහල ඉන්න උන්ට බෑද ඒකේ? පල්ලෙහාට යන්න බාන බොඩ්ඩකින්. පල්ලෙහාට යන්න කොහෙද මේ මිනිස්සු එළියටත් ඉසික්කන ගියා. Right. කියන්න බෑ. මේක මම හැම අවුරුද්දකම වගේ කියනවා එයි 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 කියලා එන්නෙම නැහැ. හරි එන්නෙම නැහැ. මේ මට එන්න ඕනේ නිකන් හොඳට මෙන්න මේ වගේ ඇවිල්ලා ප්‍රොසෙස්. දැන් ඔයගොල්ලෝ තියරි පන්තියක වගේ හිටියනම් එහෙම තියරි කීටපුන් ඉන්නත් දන්නේ නැහැ. ඔය ඉන්නවන්නේ තරග හැමිටිය මම දැක්ක කොහේ හරි අස්සක. ඇයිද 21 ගේ දරුවන්ගෙන් අහලා බලන්න මේක අපි ඇඳ තරග ප්‍රොසෙස් කීයක් ඇඳද අපි මේකට? ප්‍රොසෙස් 3 ඇඳ නේද? ප්‍රොසෙස් 3 අතර ස්විච් එක ඇඳ නේද? ඔයිනේ ප්‍රොසෙස් 3 අතර ස්විච් ඇඳ. මම ඒක නම් ඔයගලන්ට දැන් බෝඩ් එකේ ඇඳලා ඔයගලන්ට නිකන් සංකීර්ණ කරවන්න. ඒක ලයිව් අඳන්න බෑ ළමයි. ඒක ඔන්ලයින් කරන්න බෑ. ඔන්ලයින් එකෙත් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. සජීවී පන්තිය වගේ කියලා දෙන්න බෑ. ඔන්ලයින් එකේ ඕක කියලා දුන්නොත් එහෙම උඹලා මේකත් අමතක කරගන්න. හරි. එච්චර ඕනේ නැහැ කොන්ට ප්‍රොසෙස් තුන අඳින්න යන නම් ඕනේ නැහැ. දෙකයි දෙකන ගන්නකෝ. දෙකයි විතරයි පේපර් එකට තියෙන්නේ. ඊට වඩා ඉන්නේ නැහැ. එහෙනම් මොකද්ද වෙන්නේ? P1 රන් වෙනවා. රන් වෙනකොට මූ විරිත්තන් ඉන්නවා. විරිත්තන් ඉන්නකොට අපි කියන්නේ අයිඩල් ඉන්නවා කියලා. මෙයා රන් වෙනවා. මෙයා රන් වුණාට පස්සේ මෙයා මොකද කරගන්නේ? රන් වෙච්ච එකා සේව් කරගන්නවා. ඩොට් තුනක් තියලා අලුත් එකා ලෝඩ් කරගන්නවා. එතනින් එහාට ලෝඩ් කරපු එක තමයි රන් වෙන්නේ. හරිද? ඉවරෙච්ච ගමන් ලෝඩ් රන් වෙච්ච එකව සේව් කර ගන්නවා. අලුත් එකව අරගෙන ලෝඩ් රන් කරනවා. එතකොට මූ රන් වෙනකොට මේක අයිඩල්, මේක රන් වෙනකොට මේක අයිඩල්. හරි. මේක එකම අවස්ථාවේ දෙන්නෙක් රන් වෙන්න පුළුවන්ද? මේ PCB එක එකම අවස්ථාවේ දෙන්නෙක් රන් වෙන්න පුළුවන්ද? 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 බෑ. පුළුවන්ද? බෑ. ඔක තමයි කොන්ටෙක්ස් ස්විච් එහෙම නැත්නම් සන්දර්භ ස්විච් කියලා කියන්නේ. හරි. රයිට්. හරි. ඔක සරලව තේරුණා නම් වැඩේ ගොඩයි. සතුටුයි. අතරම දේරුගතන සතුටුයි යා. ලියාගෙන මාතෘකාව සන්දර්භ සුචය. සන්දර්භ සුචය නැත්නම් කවුද? කන්ටෙක්ස්ට් ස්විච්. සන්දර්භ සුචය නැත්නම් කන්ටෙක්ස්ට් ස්විච්. රයිට්. 21 ගේ දරුවෝ ඉන්නවා නම් උදේ ක්ලාස් එකේ රිපීට් එකේ රෙකෝඩින් දාලා තියෙන්නේ YouTube එකට. නෙමෙයි නෑ ඊමේල් එවලා තියෙන්නේ ඒවට රෙජිස්ටර් වෙන්න. අනේ මන්ද නෑ ළමයි ඊමේල් යවන ඉවරේකුත් නෑ. මුන් රෙජිස්ටර් නෑ ඉවරේකුත් නෑ. තාරික දසක ඇති මට පිස්සු හැදෙනවා මේ ඊමේල් ටික මැනේජ් කරලා. අටට උදේ ක්ලාස් එකේ රෙකෝඩින් එක යනවා. මේකේ රෙකෝඩින් එක යන්නේ හෙට රෑ 8ට. හරි හෙට රෑ 8ට තමයි මේකේ රෙකෝඩින් එක යන්නේ. සරි. හරි ඉක්මන ලියාගන්න. ආ ලියාගන්න එපා මුකුත් පොඩගෙන මම මුකුත් කිව්වේ නෑ. රයිට්. ආ ලියාගන්න සන්දර්භ ස්විච් එක කියලා මාතෘකාව. කන්ටෙක්ස් ස්විචින්. ලියාගමු මෙහෙම. Right. මම අපි point form එකෙන් ලියාගෙන යන්නකෝ. මෙහෙම ලියාගමු.
පරිගණකේ ක්‍රියායන බොහෝ ප්‍රමාණයක් පවතී. පොයින්ට් ෆෝම් එකෙන් ලියාගෙන. පරිගණකයක ක්‍රියායන විශාල ප්‍රමාණයක් පවතී. There are a lot of process in computer. Right. පරිගණකයේ ක්‍රියායන ගොඩක් තියෙනවා. මේවා සකසනයේ තුල ධාවනය වෙයි. Those processes are execute on processor. මේකේ තියෙනවා process interruption එකත් එක්ක ඔයගලන්ට පොඩි කතාවක් කියලා දෙන්න තියෙනවා මම ඒක එන සතිය කියලා දැන් ඒක අද කියලා දෙන්න බෑ right ඊට පස්සේ අපි ලියාගමු යටින් ක්‍රියායන දෙකක් අතර සන්දර්භ ස්විචය සලකන්න ක්‍රියායන දෙකක් අතර සන්දර්භ ස්විචය සලකන්න consider the context switch between consider the context switching between two process කියලා ඩකලෝ පල්ලේ ඩයග්‍රෑම් එක අඳින්නකෝ හරිද ඉපලිය හරි රයිට්
ළමයි මට කියන්න බලන්න ඔයගලගේ ගෙදර සන්දර්භ සූචියේ වගේ සිද්ධ වෙන දේවල් මොනවද කියලා කාට හරි කියන්න පුළුවන්. ඔයගලගේ ගෙදර නවත්තපු තැනින් සේව් කරලා අරන් තියලා ආපහු එතනින් අරගෙන රන් කර. නවත්තපු තැනින් සේව් කරලා අරන් තියලා ඊට පස්සේ එතනින් අරගෙන රන් කර. Right. මම මෙහෙම කියන්නේ නිකන් හිතන්නකෝ සමහර ගෙවල් වල right රැට එහෙම උයලා කැම ඉතුරු වුණාම මොකද කරන්නේ GTA 5 එහෙම ගත්තේ right ඔය ගේම් එක ගිහින් කොහමද ඔක තමයි වෙන්නේ right කම්පියුටර් එක ගන්න වැඩ right අර කැම කතාව වෙන්නකෝ රැට කැම උයලා කැම ටිකක් ඉතුරු වෙනවා ටිකක් නෙමෙයි සැලකිලි ප්‍රමාණයක් කැම ඉතුරු වෙනවා මොකද කරන්නේ බත් මොනවා හරි ඉතුරු වෙනවා මොකද කරන්නේ බත් මාළු මස් මොනවා හරි ඉතුරු වෙනවා මොකද කරන්නේ හිතන්නකෝ නෑ මෙහෙම හිතන්නකෝ රයිට් තාත්තා වැටකින් එනකොට ගෙදර ඉන්නේ 3 දෙනයි ලාජ් පීස 10ක් අරන් එනවා ලොයෙත් ඉතුරු වෙනවනේ රයිට් ලොයෙත් ඉතුරු වෙනවනේ මට කියන්නේ දැන් ඔය ඉතුරු වෙච්ච පිට්ස ටිකට මොකද කරන්නේ නැත ලාජ් කොච්චු 5ක් අරන් ගෙදර ඉන්නේ 3 දෙනයි ලාජ් 3ක් ඇවත් තව එහෙම පිටිම ගෙඩි පිටි ලාජ් 2ක් ඉතුරු රයිට් ඔය ලාජ් කොත්තු දෙකට මොකද කරන්නේ මොකද කොත්තු වගේ කෑම කොච්චර ආසාවෙන් කෑමත් ළමයි රයිට් හරි කොත්තු වගේ කෑම කොච්චර ආසාවෙන් කෑවත් එක ලිමිට් එකක් තියෙනවා ලිමිට් එක බැන්නුවාට පස්සේ අප්පිරි වෙනවා එහෙම වෙලා දින කට්ටිය අතුස්ස රයිට් එක ලිමිට් එකක් තියෙනවා ඒ ලිමිට් එකට පස්සේ කටක් නෙමෙයි කෑල්ලක් පඩර දා ගන්න බෑ තව කෑවොත් වමන යන ලෙවල් එකට එනවා කොච්චර ආස වුණත් එහෙම තමයි ඕනම කෑමක ලිමිට් එකක් තියෙනවා සීමාවක් තියෙනවා ඒක ඔබට මට සහ අපි ඔක්කොටම සේම් හරි එතකොට මේ වැඩිපුර තියෙන කෑම ටික මොකද කරන්නේ මොකද කරන්නේ? එච්චර කන්න හම්බෙලා නැහැලු තාම රයිට්. හරි. මොකද කරන්නේ? බලමු අපි උන් පාන්දර ඇහැරිලා කනවා. කොච්චර හොඳයිද කියන්නේ. උදේට කන්න ඕනේ රයිට්. බල්ලට දානවා. අම්මට දෙනවා. පිට්ස දානවා. බල්ලට ඉතුරු වෙච්ච පිට්ස ටික. ඒ කියන්නේ පිට්ස 10ක් ගේනවා. ගෙදර ඉන්නේ 3 දෙනයි. පිට්ස 10ක් ගේනවා. ගෙදර ඉන්නේ 3 දෙනයි. එතකොට බල්ලට දානවා පිට්ස කන්න. හරි. not bad. right okay. උදේට කනවා. මොකක්? රෑ මැදදී කනවා. right. හරි. හරි. එක එක දේවල් අපේම කරනවා. හරි. ටික වෙලාවකින් කනවා. හරි. ෆ්‍රිජ් එකේ දානවා. right. ඔක ගොඩක් දුරට වෙන්න දෙයක් තමයි ළමයි ෆ්‍රිජ් එකේ දානවා. අල්ලපු අතර දෙනවා. අන්න ඒක නම් ඇත්තටම හොඳ වැඩක්. එහෙම මිනිස්සු ඉන්නවා නම් ඇත්තටම වටිනවා. right එහෙම මිනිස්සු ඉන්නවා නම් ඇත්තටම වටිනවා right දැන් ඇති ලෝකේ ඇති ලංකාවේ ඇති නමුත් දැන් අපේ පැත්තේ නම් එහෙමුන් හරි අමාරු විවාහ ගන්න ළමයි පට්ටම අමාරු විවාහ ගන්න අල්ලපු අතර දීමන් නැහැ ඉතුරු ටික මොකද කරන්නේ හරි ඔය දිරෙව්වට පස්සේ ගන්නවා එහෙම එක එක හොඳයි concept තියෙනවා මේ වාන මෙතනත් කතන්දරේ මේ කොත්තු ටික ගේනවා හරි මෙතනින් කාණේ ගන්නවත් යනවා ආපහු වෙන මොනවා හරි ගාලා ආපහු කාපු තැනින් පටක් ගන්නවා මේ දැක්කද මේ කාපු තැනින් පටන් ගන්න. එතකොට මේ ක්‍රියා PCB එකේ විශේෂත්වයක් තියෙනවා. මොකද්ද විශේෂත්වය? PCB එකේ තියෙන විශේෂත්වයක්. මොකද්ද විශේෂත්වය? ක්‍රියායනයක් නවත්තපු තැනින් නැවත මොනවා කරන්න පුළුවන්ද? පටන් ගන්න පුළුවන්. ඔන්න ඔක හරි විශේෂ ලක්ෂණය. හවුද නැද්ද? බලන්න මේ P1 නවත්තපු තැනින් අපව පටන් ගන්න. අර දෙවෙනිනම වගේ නවත්තපු තැනින් මොකද කරන්නේ අපව? පටන් ගන්න. තේරෙනවද? හරි ඔන්න ඔක හරි විශේෂ ලක්ෂණය. ලියා ගන්න. තරුවදා ලියා ගන්න. මෙහෙම ලියා ගමු. ක්‍රියායන රූපසටහනේ නෑ බඩ ක්‍රියායන රූපසටහන් නෑ. සන්දර්භ සූචියේ ක්‍රියායන රූපසටහන් කොහෙ තියෙන්නේ? Sorry. සන්දර්භ සූචියේ ක්‍රියායන රූපසටහන් නෑ ළමයි සන්දර්භ සූචි තියෙන්නේ. සන්දර්භ සූචියේ දැකිය හැකි විශේෂත්වයක් වන්නේ සන්දර්භ සූචියේ දැකිය හැකි විශේෂත්වයක් වන්නේ එක් ක්‍රියායනයක් නැවතු ස්ථානයේ නැවත එම ක්‍රියායනය ආරම්භ කිරීමේ හැකියාවයි. එක් ක්‍රියායනයක් නැවතු ස්ථානයේ සන්දර්භ සූචියේ දැකිය හැකි විශේෂත්වයක් වන්නේ එක් ක්‍රියායනයක් නැවතු ස්ථානයෙන්
එක් ක්‍රියායනයක් නැවැත් වූ ස්ථානයෙන් නැවත එම ක්‍රියායනය ආරම්භ කිරීමේ හැකියාවයි. The speciality of context switching is we can restart the process where it stopped, from where it stops. The speciality of process diagram is we can restart the process where it stopped. ක්‍රියායන සන්දර්භ සූචියේ දැකිය හැකි විශේෂත්වයක් වන්නේ ක්‍රියායනයන් නැවත් වූ ස්ථානයේ නැවත ආරම්භ කිරීමේ හැකියාවයි. සන්දර්භ සූචියේ විශේෂත්වයක් වන්නේ ක්‍රියායනය නැවත් වූ ස්ථානයේ නැවත ආරම්භ කිරීමේ හැකියාවයි. ළමයි මේකේ මධ්‍යම සැකසුම් මේකේ ඒ කියන්නේ සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් එකේ ක්‍රියායන ගොඩක් අතර බෙදා ගන්න පුළුවන්ද බැරිද මේ හේතුව හින්දා මධ්‍යම සැකසුම් ඒකකේ ක්‍රියායන ගොඩක් අතර බෙදා ගන්න පුළුවන්ද බැරිද මධ්‍යම සැකසුම් ඒකකේ ක්‍රියායන ගොඩක් අතර බෙදා ගන්න පුළුවන්ද බැරිද පුළුවන් නේ මේකෙන් තමයි chance එකක් එනයි ක්‍රියායන ගොඩක් අතර ටක් ගාලා CPU එක බෙදා ගන්න පුළුවන් නේ හරි ලියා ගන්න සන්දර්භ සුචේ හේතුවෙන් ඊළඟ පොයින්ට් එක ලියා ගන්න සන්දර්භ සුචේ හේතුවෙන් ක්‍රියායන වලට සන්දර්භ සුචේ හේතුවෙන් ක්‍රියායන වලට මධ්‍යම සැකසුම් ඒකකය සන්දර්භ සුචේ හේතුවෙන් ක්‍රියායන වලට මධ්‍යම සැකසුම් ඒකකය බෙදා ගැනීමේ අවස්ථාවක් ලබා දී ඇත right right liya ganna because of the context switching process can share the cpu central processing unit process can share the cpu ඊළඟට චුටි ප්‍රශ්නයක් වගේ මම දෙන්න. රයිට් චුටි ප්‍රශ්නයක් දෙන්න. සිංහලෙන්. මොකද සිංහලෙන් කිව්වේ මොනවද ගත්තේ? මධ්‍යම සැකසුම් sorry ක්‍රියායන වලට මධ්‍යම සැකසුම් ඒකකේ බෙදා ගන්න පුළුවන්. එයිද එකක් රන් වෙනකොට අනිත් එක හෝල්ඩ් වෙනවනේ. එතකොට දෙන්නට ෂෙයා කරගෙන තියාගන්න. රයිට් චුටි ප්‍රශ්නයක් දෙන්න. මෙන්න මේක තමයි මම මේ PCB එකත් එක්ක බලාපොරොත්තු වෙන ප්‍රශ්නයක්. මේකත් දැක්කේ නැහැ කාලෙකින්. කාලෙකින් කියන්නේ දැකලම නැහැ. ලියා ගන්න මෙන්න මේ ප්‍රශ්නේ. Right, මෙහෙම ලියා ගන්න. සන්දර්භ සුචය පරිගණකවල ක්‍රියාකාරීත්වයේ අකාර්යක්ෂම වීමක් සිදු කරයි. සන්දර්භ සුචය පරිගණකවල ක්‍රියාකාරීත්වයේ අකාර්යක්ෂම කිරීමක් සිදු කරයි. විස්තර කරන්න. මේකට හේතුව ඔගොල්ලෝ ලියන්න. එන සතියේ මට ලියලා දෙන්න ඕනේ. සන්දර්භ සුචය පරිගණකවල ක්‍රියාකාරීත්වය අකාර්යක්ෂම කරයි. සන්දර්භ සුචයේ පරිගණකවල ක්‍රියාකාරීත්වය අකාර්යක්ෂම කරයි විස්තර කරන්න. Context switch will make the computer that context switch will make the computer
right computer mokadda man kiwe aaya prashne kiyanna sandarbha suche pariganaka paddhati prene sandarbha suche pariganaka paddhati pariganaka sandarbha suche pariganaka wala kriyaakaritwe akaraakshama karai hetuwa pahedili karanna right context switch will make the computer inefficient explain the reason mokadda man thaka prashnayak ahala thibba ko kakara prashnayak thibba so lamek waiting room so api game ekak so api game ekak play karana kota gaman sinduwak ahathi okada wenne ne ammone right මේ මේක ළමයි විනාඩියකට දෙකකට සැරයක් ස්විච් මාරු වෙන්නේ නැහැ ආ ඔය ප්‍රොසෙස් ඔක්කොම ආසේ යනවා කියලා කියන්නේ දැන් මෙහෙම හිතන්නකෝ වෙලා ඔරලෝසුවේ තප්පරයක් පයින්නවා කියලා කියන්නේ ක්‍රියායනේ තප්පරයකට සැරයක් ගිහලා එකක් මාරු කරලා යනවා ප්‍රොසෙස් එක. වarde වෙනවද කිප් එක? රයිට්. දැන් මේ P1 කියලා හිතන්නකෝ P1 කියලා කියන්නේ ඔරලෝසුවේ වෙලා තප්පරයකින් පයින්න ප්‍රොසෙස් එකක් කියලා. හරි තප්පරයකින් පයින්න ප්‍රොසෙස් එකක් තප්පර කියන්නේ වෙලා වැඩ කරන්නේ P1 කියන ප්‍රොසෙස් එකෙන් නම් තප්පරයකට සැරයක් ගිහලා ඩක් ගාලා මොකද කරන්නේ ප්‍රොසෙස් එක මාරු කරලා යනවා. පැහැදිලිද කීප එක? තප්පරයකට සැරයක් ගිහිල්ලා ප්‍රොසෙස් එක මාරු කරලා එනවා. රයිට්. හරි අන්න එක මතක තියාගන්න. තප්පරයකට සැරයක් ගිහිල්ලා මාරු කරලා එනවා. ඉතින් එතකොට ඔය වගේ වුණ කොච්චරක් කරනවද ඔක ඇතුළේ? රයිට්. අතිවිශාල ප්‍රොසෙස් ගානක් ඔක ඇතුළේ රන් වෙනවා. අපිට හිතා ගන්නවක්වත් බැරි ප්‍රොසෙස් ගානක් රන් වෙනවා. හොඳට තේරුම් ගන්න. අම් බානක ප්‍රොසෙස් ඔක ඇතුළේ තියෙනවා. රයිට්. හරි අපි ඕක එන සතියේ කතා කරමු ඔය ප්‍රශ්නේ මට මතක් කරන්න එන සතියේ අපිට අපි PCB එක ඇඳනේ ඊට පස්සේ අපිට අපි ෂෙඩියුලර්ස් ටිකක් කතා කරා ඊට පස්සේ අපිට ඇල්ගොරිතම් ටිකක් කතා කරන්න තියෙන්නේ ගණන් හදන්න තියෙනවා තව යයි මේ මාසෙම වගේ මේ පාඩම දුවයි හරි රයිට් ඊළඟ දවසේ අපි එහෙනම් කතා කරමු අදට ඇතිනේ රයිට් එහෙනම් අදට මේක මම මෙතනින් නවත්තනවා අනේ ළමයි ක්ලාස් එක පටන් ගන්න 6ට නම් 5යි 59 තප්පර 59ට අහන්න යන්නේ පාස ලින්ක් නෑ අරව නෑ මෙව්ව නෑ කියලා විශේෂ කාරණාව පේමන්ට් කරපු කට්ටිය කරුණාකරලා රිසිට් එක අප්ඩේට් කරන්න. පේමන්ට් කරලා ස්ලිප් එක වාගාව තියාගෙන හිටිය කියලා ඔයාට දිව්‍යඥානෙත් නැහැ මට දිව්‍යඥානෙත් නැහැ. තේරෙනවද කිව්ව කතන්දරේ? ඉතින් ඒකින්ද කරුණාකරලා මේ රෙජිස්ට්‍රේෂන් ස්ලිප් එක අප්ඩේට් කරන්න. ඒ කියන්නේ Google Form එකේ දාලා තියෙන ඊමේල් වලට විතරයි එන්නේ. සමහර කට්ටිය Google Form එකේ තියෙන එක ඊමේල් එකක් නැත්තම් ඒ වගේ ඊමේල් වැරදි. ළමයි ඊමේල් වැරදියට දෙන්න එපා. දීනේ ඔයගොල්ලෝ කොච්චර දවස්ද මේ session මේ online එකත් එක්ක ඉන්නවද right තාම දෙනවන්නේ සමහර දෙනවා @email.com කිලි මේ වන්නේ ප්‍රශ්න කොහොමද නේද සර් මට email එන්නේ නැහැ ඉතින් යකෝ කොහොමද email එන්නේ email.com කියලා account කොහෙද එහෙම domain එකක් තියෙන්නේ තේරෙනවද කියන එක right එන්නේ නැහැ තමයි ආවොත් තමයි ලෝක පුදු right gmail නෙමෙයි gmail.com gmail right ඉතින් එන්නේ නැහැ google මන් දන්නේ google gmail කියලා email එකක් හදපු දවසට අයියෝ ඔයගොල්ලෝ තේරුණාද අනේ අර රෙජිස්ටර් වෙනකොට ෆෝම් එකේ හරියට අකුරු ටික දෙන්න අකුරු ටික දීලා රෙජිස්ටර් වෙන්න 1 2 3ට 3 2 1 ඇට් එකට වෙන මොකක් හරි මාරාලයක් දෙනවා ඉතින් එහාට සර් ඊමේල් එන්නේ නැහැ නේ සර් සිස්ටම් එකේ ඊමේල් නැහැ ඔය ඊමේල් මම එවන්නේ නැහැ ඔය ඊමේල් එවන්නේ Google server එකේ නොයි Zoom server එකේ එක දවසක් මම පෙන්වන්නේ ඔයගලන්ටද 21 කින් උඩද කියලා මට මතක නැහැ රයිට් පෙන්වුවා ඔය ඊමේල් මම නෙමෙයි එවන්නේ ඔය එවන්නේ server එකේ හරිද එතකොට මේ මම මැදිහත් වෙන්නේ නැහැ දැන් මේ ක්ලාස් එක ගොඩාක් දුරට ඔටෝමේටඩ් වෙලා තියෙනවා. තව දැන් දෙක තුනක් තියෙනවා ඔටෝමේටඩ් කරන්න. ඒ ටිකත් කළාට පස්සේ මුළු පන්තියම ඔටෝමේටඩ්. මට තියෙන ඕන වෙලාවට මීටින් එක පටන් ගත්තා ළමයි ටික දාගත්තා කරගෙන ගියා ඕන වෙලාවට නැවතුවා. එතනින් ඊට පස්සේ රිපීට් එක තාපෝ ඔටෝමේටඩ් විදිහට ලින්ක් එක යන්නේ. පහුගිය දවස්වල ඕනම් බලන්න සමහර රිපීට් ලින්ක් ආවා තප්පරයට හරියට 8 තප්පරයට ආවා. රයිට්. ඒකත් ඔටෝමේට් කළා දින්. තේරෙනවද කියන එක? හරි. රයිට් එහෙනම් අදට ක්ලාස් එක මම මෙතනින් ඉවර කරනවා හම්බෙමු අපි ඊළඟ දවසේ මේකේ රිපීට් එක හෙට රෑ 8ට දාන්න රයිට් ජය වේවා පරිස්සමෙන් ඉන්න හම්බෙමු අපි ඊළඟ දවසේ ළමයි අර ඊමේල් account Gmail හොයාගන්න බැරි වෙච්ච කට්ටිය චුට්ටක් චෙක් කරගන්න මගෙත් එක මැසේජ් එකක් දාලා කන්ෆර්ම් කරගන්න